මිනි මැරු එක දිගට සිදුවෙන කාලයක් කාවින්දයාගේ ඝාතනය කාමරේ නිදන් ඉන්න කාවින්දයා දැරිවි සිළු දෙන හඳුනා ගන්නවා ඒ කරන්න දෙයක් නැතිත් කම තමයි යාව ගන්න ධාම ඝාතකයා අරන් ගිහිල්ලා ඒ කුඩා ළමයා දූෂණය කරන්න හදනවා ඔහුගේ නම නීල් ලක්ෂ්මන් නීල් ලක්ෂ්මන් නීල් ලක්ෂ්මන්ගේ මනසට බය ඒ වෙනකොට අවුරුදු 18ක 17ක හිටපු තරුණයෙක් අත්අඩංගුවට පත් වෙනවා තමන්ගේ අම්මව දූෂණය කරලා ඈත දොළපහරකට ගිහිල්ලා මේ මුළු ඝාතනම රැල්ල ඉන්නේ කෙනා අකුරු කියවීමට ලිවීමට පවා නොදන්නා පුද්ගලයෙක්. එයා මේ ඝාතන වැළම කරලා ඉන්නේ. ඒකයි මේක ක්‍රියාදාම සීරියල් කියලා කියන්නේ. ලංකාවේ පළවෙනි සීරියල් කියන්නේ. එක ආච්චි කෙනෙක්. එක තේවත්තක හැංගිලා ඉඳලා ඒ ආච්චිට ගහන ඔළුවට මෙතන. ඉතින් තමයි යා පටන් ගන්නවා කියලා කියන්නේ. උමතු රෝගයේ තත්ත්වය තමයි මලමිනී සමග තියෙන රමණේ. මෙයා ඝාතනය කරාට පස්සේ තමයි මෙයාට සෙක්ස් ෆීල් වෙන්නේ. එක ගයක් දිහා දවස් ගණන් බලන් ඉන්නේ. මෙතන ඝාතනය කරන්නේ සහෝදරයන් දෙන්නේ. මට පුතාගේ ගෑණිගේ ලේ බොණ්ඩ දීපි අවුගේ සිරිපාල සැක කරලා මේකට අල්ලගත්ත ගම සිරිපාල පොලිසියට අරන් දෙන සිරිපාල කියනවා එන බොහොම අමාරුවෙන් තමයි DNA හොයාගන්නේ දෙන්නම ඇඳට දාලා ගීගින් ඇඳට ඇඳ පුළු ඇඳ ගිනි තියෙන ක්‍රියාදාම ඝාතන වැලක් විදිහට තමයි ගන්න පුළුවන් තව කතාවක් තිබ්බා මේ භූතෙක් වෙයි ඊට කලින් එක පොලිස් නිලධාරියෙක් බෙල්ල වැල දාගෙන ඉන්නවා නිල නිවසේ ඒ නිල නිවසේ උද්ඝෝෂණයේ මිනිස්සු කිව්වේ මේ මිනි මරුව නැවත ගමට එනවා මෙන්න දැන් ලැබුණු ප්‍රවෘත්තියක් රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ තවත් කාන්තා ඝාතන දෙකක් සිදුව තිබෙනවා පොලිසිය පවසන්නේ ඊයේ රාත්‍රියේ මෙම ඝාතන දෙක සිදු වී තිබෙන බවයි ඝාතනයට ලක්ව ඇත්තේ එකම පවුලේ මව සහ දියණියයි ඒ අනුව මෙම ප්‍රදේශයේ මේවන විට කාන්තා ඝාතන 12ක් සිදු වී තිබෙන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ මේ වෙන විට පරීක්ෂණ කටයුතු සිදු වෙමින් පවතින බව පොලිසිය පවසනවා රටේ නොවිසුදුණු අපරාධ එහෙම නැතිනම් මිනි මැරුම් එක දිගට සිදු වෙන කාලයක් ග්‍රේස් යකෙක් රටම හොල්ලපු කාලයක් ගෙදර කාන්තාවක් තනියම ඉන්නවා නම් මරණය අත ළඟයි කියව කාලයක් මුළු රටක් කැළඹුණු කොටකෙතන රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිකල මැතිවරණ බල ප්‍රදේශයේ කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ කොටකෙතන ග්‍රාමයේ එකින් එක සිදුවුණු සිදුවීම් දාමයක් එකකට එකක් සමානද එකකට එකක් පරස්පරද තවමත් ඔබටත් මටත් ප්‍රශ්නාර්ථයක් වුණු කාරණාවක් කොටකෙතන ඝාතන රැල්ල අපි කතා කරන එක ගැන අද ඔබත් එක්ක සත්‍ය සුවාගිය ගමනක එක්තරා තැනක නතර වෙන්නයි සූදානම් මාතේ කතා බහට එකතු වෙන්නේ ජනක ලියනගේ. ඔහු කවුද? කුමක්ද සිදුනේ? ඒ කියන සියලු කාරණා අපි අද දවසේදී කියන්න සූදානම්. කවුද මේ ඝාතන සිදු කරේ? කවුද වග කිය යුත්තේ? තාමත් එළියේ ඉන්නේ කවුද? තාමත් ඇතුලේ ඉන්නේ කවුද? ඇත්තටම මේ මිනි මැරුම් සිදුනේ කොහොමද? රැඳෙන්න අපි කතා කරමු. ජනක පළවෙනි කතා බහ. කොටකෙතන මුල්ම ඝාතනය පටන් ගන්නෙ කොතනද? ජනකට මේ ඝාතනය ගැන මොකක්ද කියන්න තියෙන්නේ? ඇත්තටම කොටකෙතන ඝාතනයක් විදිහට ගන්නවට වඩා මේක ක්‍රියාදාම ඝාතන වැලක් විදිහට තමයි ගන්න පුළුවන් අපිට. ඒ කියන්නේ හැමෝම දන්නවා ඔයත් දන්නවා අපි ඒ දවස්වල නිවුස් බැලුවා පත්තරවල ප්‍රධාන නිවුස් විදිහට පත් වුණා රටම කැළඹුණා ඉහළ දේශපාලන කාර්තව්‍යයේ හිටපු මිනිසුන්ට මේක හිස රදයක් වුණා. සා මේ අතර කතා බහ ගියා 2009 න් පස්සේ 2009 නේ අපි යුද්ධ ඉවර වෙන්නේ. ප්‍රභාකරම්ගේ ඝාතනයත් සමග මෙච්චර බුද්ධිආංශ දියුණු මෙච්චර යුද වාතාවරණයකට පුහුණු වෙච්ච වීරෝදාර සොල්දාදුවන් ඉන්න රටක ඇයි මේ කහවත්ත ප්‍රදේශයේ කොටකෙතන ගම කියන ගම ආශ්‍රිතව තව ග්‍රාමීය වසම් 3-4ක් ඇතුළත වෙන මේ අසරණ කාන්තාවන්ගේ ඝාතන නවත්ත ගන්න බැරි යුද්ධ දිනපු අලුත විශාල ප්‍රභාකරම් වගේ පොට්ටු අම්මාන් වගේ හිටපු බලකායවල් රහස් ඔත්තු සේවාවන් ඔවුන්ගේ රහස් ඇපෙවුම් චේන් මාර්ග තනිකර සුණු විසුණු කරපු හමුදාවක් බුද්ධ්‍යාංශයක් පොලිසියක් ඉන්න රටක ඇයි මේක නවත්ත ගන්න බැරි ඇයි මේක මේ මැරෙන්නේ ඕක තමයි ප්‍රධාන කැළඹිල්ලා එතකොට ඒ වෙනකොට මුලින්ම මේක හිමීට ඇති වෙනකොට කවුරුත් වැඩිය ගණන් ගත්තේ නැහැ මිනිස්සු හිතුවා මේක එක එක කෝන්තර වෙන නිසා වෙනවා කියලා. තව කෙනෙක් හිතුවා මේක
කුඩු වෙළඳාම සම්බන්ධ ප්‍රශ්නයක් කියලා. තවත් මිනිස්සු හිතුවා මේක මේ මැණික් නිදියක් උඩ තියෙන ගම. මේ මැණික් නිදියක් උඩ තියෙන ගම මේ වගේ සිද්ධීන් අවුලලා මේ ගම පාළුවට ලක් කරන්න. මේ ගම පාළුවට ලක් කරාම ඒ ලක් කරන කාට හරි පුළුවන් මේ ගමේ මේ මැණික් නිදිය ගොඩ දාන්න. කොහොමත් මේ රත්නපුර ආශ්‍රිතව විශේෂිත මැණික් කලාපයක් විහිදි ගමක්. ඊට පස්සේ තව එකක් තව කතාවක් තිබ්බා මේ භූතෙක් ඇහිලා. ග්‍රීසියාගේ නෑ භූතෙක්. භූතෙක්. භූතෙක් ග්‍රීසියාක කියන අපි සාමාන්‍ය ග්‍රීසියාක බවට එක එක නිවුස් වල පත් වුණාට භූතෙක්. එතකොට අපි සාමාන්‍යයෙන් භූතය කියන එකේදී අපිට වේදයන් වල එන සංස්කෘතික අර්ථයෙන් භූතය කියන්නේ අපි ශක්ති ප්‍රභවයක් කියන එකනේ. දැන් හැබැයි අපිට දැන් ඉස්සලාම සිංහල භාෂාවේ භූතය කියලා එකපාරට භූතයන් කියලා හඳුනගන්න නිකන් බය වෙන පිරිසක් විදියට. තමයි අපිට තියෙන්නේ. නමුත් සංස්කෘතික අර්ථයෙන් සංස්කෘතික භාෂාවේ භූත කියන්නේ ශක්ති ප්‍රභවයක්. එතකොට අපි දෙයියන් වුණත් ඒක භූත ස්වභාවයක්. නැත්තම් පොදු මතයට ආපුවම අපිට තේරුම් ගන්න බැරි ශක්ති ප්‍රභවයක්. නැත්තම් අපිට තේරුම් ගන්න බැරි දෙයක්. අපි නිකන් කියන්නේ ආතභූත. එතකොට මෙන්න මේකත් මේ ආතභූත தත්ත්වයට පත් වුණාම ඒ කියන්නේ ආතතික මට්ටමේ භූතයන් தත්ත්වයට පත් වෙනවා. ඒ කියන්නේ කිසිසේත්ම ආතතියක් ගෙන දෙනවා. හැබැයි හැමදාම අපිට මේක තේරුම් ගන්න බෑ. කාන්තාවන් මැරෙනවා. මොකටද මැරෙන්නේ? කවුද මරන්නේ? එතකොට විවිධ පිරිස් මේකට නතු වෙනවා. එතකොට මේ වගේ දක්ෂ පොලිසියක් යුද්ධයේ දිනපු අධිකාරී හමුදාවක් නිලධාරීන් ඉන්නවට ඒගොල්ලොන්ට බෑ මේක අල්ලගන්න. එතකොට එතනත් තව භූත தත්ත්වය ආතභූත වෙනවා මිනිස්සු. විවිධ කතා යනවා. එතකොට දැන් ඊට පස්සේ භූතෙක් ඇවිල්ලා එතකොට භූතෙක් සැරිසරනවා. ඒ භූතයා රජ කාලේදී මේ ගමට සාප කරලා තියෙනවා. ඒ සාපේ මත තමයි මේ ගමට දැන් මේ විනාශය වෙන්නේ. එතකොට මම මේ කතාව පටන් ගන්න ඉඳන් හොඳ කතාවක් කියන්නේ දැන් කොටකෙතන. කොටකෙතන කියන ගමේ එක් පුරා වෘත්තයක් තියෙනවා. මේ නම හැදුනේ කොහොමද? මම මේක මේක සම්පූර්ණ මේකමයි කියන්න බෑ. හැබැයි මේකේ ජනප්‍රිය මම මේක කොටකෙතන නම හැදුනහම ගිය ප්‍රධාන පුරා වෘත්තය. ඒ කාලේ මේ ගමේ අද වගේම ලස්සන රූමත් ස්ත්‍රීන් තමයි ඉඳලා තියෙන්නේ. එතකොට රජතුමා මේ ගම මැදින් යනකොට ලස්සන අවිවාහක රූමත් ස්ත්‍රියක් දැකලා තියෙනවා එතන කියලා. එයාගේ නම එතන. ඊට පස්සේ මේ රජතුමාට මෙයා ගැන ආසාවක් ඇති වෙලා අන්තපුරයට ආරාධනා කරලා තියෙනවා. එතන මේකට කැමති වෙලා නැහැ. ඒ කැමැත්ත රජතුමාගේ ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එතකොට දැන් බලන්නේ කතාවෙත් තියෙනවා මර්ඩර් එකක් තියෙනවා. ඒ කියන්නේ මිනි මරමුකට වඩා නිකන් සෝචනීය කතාවක් මේ ගමේ නම හැදීම පවා. එතකොට රජතුමාට අනුව එවකට නීති අනුව එහෙම රජතුමාට අකමැති නම් එයාගේ මැද ඇඟිල්ලේ එක පුරුකක් අයින් කරනවා. එතකොට රජතුමා උදාහසරපත් වෙලා එවකට නීති අනුව මේ එතනගේ මේ මැද ඇඟිල්ල කපා ඉවත් කරලා දාලා තියෙනවා. ඊට පස්සේ එයින් අසුරුණු මේ රූමත් කාන්තාව ඒ කාලේ එහෙම ඇඟිලි පුරුකක් අයින් කරාම විවාහ ජීවිතයට එළඹෙන්න බෑ. විවාහයක් කරගන්න බෑ. ඊට පස්සේ මිනිසුන්ගේ උසුළු විසුළුට ලක් වෙනවා, පිරිමින්ගේ තාඩම් පීඩන වලට ලක් වෙනවා, පිරිමින්ගේ නොමනා ක්‍රියාකාරම් වලට ගොදුරු වෙන්න වෙනවා. ඉතින් එහෙම ඉන්නකොට එතනට මේ එතන කොට ඇඟිල්ලක් සහිත එතන තමයි පස්සේ කොට එතන වුණා. ඊට පස්සේ කොට එතන වහම වහම වහරට ඇවිල්ලා තමයි මේ කොට කෙතන ගම හැදිලා තියෙන්නේ නම. ඉතින් එතෙන්ටත් යම් බලහත්කාරකමක් සම්බන්ධයි මේ ගමේ නම හැදෙන්න ස්ත්‍රීකට වෙච්ච අසාධාරණයක් සම්බන්ධයි. එතකොට භූතයෝ ඉන්නවා මැණික් ගන්න. එතකොට මේ කතාවේ මුලදී කුඩු වෙලෙන්දෝ ඉන්නවා. ඒගොල්ලෝ ඉහළ දේශපාලන අධිකාරියට සම්බන්ධයි. ඒගොල්ලෝ තමයි මේක කරන්නේ. මේ මිනි මැරුම් කරන්නේ මේගොල්ලෝගේ කුඩු ජාවාරම ගෙනියන්න, නැත්නම් මේගොල්ලෝගේ කසිප්පු බිස්නස් ගෙනියන්න මේ චණ්ඩි. ඒගොල්ලෝ ඒවකට පැවති ආණ්ඩුවේ ඉහළ බල දූරාවලියන්ට සම්බන්ධයි. ඊට පස්සේ මෙතන මේ නොමනා ක්‍රියා කරන්න මැණික් ගන්න ඉන්නවා, භූතයෝ ඉන්නවා, ඊට පස්සේ විවිධ ක්‍රියා තියෙනවා. ඉතින් මේ මේ ඔක්කොම තමයි මුලදී කොටකෙතන මේ 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 සම්දර්ශනයට ඇතුළත් වෙන්නේ. එතකොට ඊළඟට මේකේ ටික 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 මේක ජනප්‍රිය කතාවක් බවට පත් වෙනකොට ඇත්තටම මේ මිනිසුන්ගේ නැති වෙච්ච ජීවිත අපි අර්ථයෙන් කියනනම් කුණු ගඳ ගන්න පටන් ගත්තී. ඒ මිනිස්සු අකාලයේ මිය යද්දී මේක ජනප්‍රිය මාතෘකාවක් බවට පත් වෙනවා. විශේෂයෙන් මාධ්‍ය කතිකාවක් බවට පත් වෙනවා. සියලු මාධ්‍යවල ජනමාධ්‍යවල ජනමාධ්‍ය ගත්තාම විශේෂයෙන් රූපවාහිනිය, පුවත්පත්, YouTube ටික පස්සේ ජනප්‍රිය වෙන්නේ මුලදී මේක ජනප්‍රිය කතිකාවක් කියලා. එතකොට එවකට රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා විදිහට ඉන්නේ ගෝඨාභය
මැතිතුම්. එතකොට එයාටත් මේක රාජ්‍යතන්ත්‍රයට බව මේක ලොකු හිසරදයක් වෙනවා. මොකද එළිය දකින්න නිවුස් වල ගහන්න ගන්නවා මේක රාජ්‍යයෙන් හසුරුවන වැඩක් කියලා. ඕක ඇත්තටම මම දැන් ටික ටික ගලාගෙන යනවා. මම මේ මුලදී වෙන ඉන්සිඩන්ට් එක කියන්නේ මේක රාජ්‍යයෙන් කරන වැඩක් කියලා. එතකොට දැන් මේක රාජ්‍යයෙන් කරන වැඩක් කියන්නේ ඇයි? ඇයි මේක නවත්තන්න බැරි කියන අදහස. එතකොට ඒවකටේ රාජ්‍යයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් පුළුවන් තරම් හොඳම කට්ටිය මේකට යොදවනවා. දාන දාන අය ෆේල් වෙනවා. දාන දාන අය ෆේල් වෙනවා. මං කියන්නම් ඇයි ෆේල් වෙන හේතුව කියලා. දාන දාන අය ෆේල් වෙනවා. අහිංසක කාන්තාවන් ඝාතනය වෙනවා. එතකොට අහිංසව පිරිමි මේකේ කාන්තාවන් ගැන නේ ගොඩක් කතා කරේ. කාන්තාවන් විතරක් නෙමෙයි. මේකේ හොඳම සිද්ධිය තමයි මේ ගමේ සාමාන්‍යයෙන් 18 15 16 17 පැනපු සියලු පිරිමි පස්පාරක්වත් පොලිස් අතනඟුලෙන් ගුටි කාලා තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විතර දැන් එතන සිද්ධියක් වුණාම ඒ සිද්ධියට අදාළ ඒ අවට හිටපු සියලුම පිරිමින්ව පොලිසියට අරගෙන ගිහලා ප්‍රශ්න කිරීම වලට ලක් වෙනවා. මම මේ පොලිසිය වැරද්දක් දෙබේ කියද්දි ඒ ඉන්වෙස්ටිගේෂන් ස්වභාවය. මොකද මේක දරුණු ස්වභාවයක් කාන්තාවන් මැරෙනවා. මේක ඉවර කරන්න ඕනේ රාජ්‍යයටත් මේක හිසරදයක්. යුද්ධපු දිනපු යුද්ධයේ දිනපු අලුත් රාජ්‍යයට මේක හිසරදයක්. හැබැයි ඉතින් මේක ඉවර කරගන්න බැරි වෙනවා. එතකොට ලංකාවේ ඉන්න ඉහළම තලයේ පොලිස් නිලධාරීන් එනවා. එතකොට පොලිස් නිලධාරීන් ඇවිල්ලා ඒ පොලිස් නිලධාරීන් බූතයෝ මවනවා. මම නම් ගම් කියන්න ඕනේ නැහැ. මම ඕනනම් ඔයාලට මේ නිවුස් මේකක් දෙන්නම්. මම නම නොකිය එක කියන්නම්. නෑ අපි නම් කියමු. ඔව්. එතකොට එයා ඇවිල්ලා කියනවා මම එතකොට ඒක හොයන් ගියා. ඒ මොකද කියලා. එයා ඇවිල්ලා කියනවා එයා කොටකෙතන ගමේ තියෙනවා පොලිස් නිල නිවස. ඒ නිල නිවසට ගිහිල්ලා පදින් කියනවා. එතකොට එයා මේ ප්‍රෙස් කන්ෆරන්ස් එකක් තියලා කියනවා මෙම නිල නිවසේ මේ මේ භූතයෝ ඉන්නවා. මේකේ මීට කලින් එහෙම වෙලක් තියෙනවා. හැබැයි ඊට කලින් මේ මේ එක පොලිස් නිලධාරියෙක් බෙල්ල වැල දාගෙන ඉඳලා තියෙනවා නිල නිවසේ. ඒ නිල නිවසේ ඊට පස්සේ විවිධ ශබ්ද නිසා ඒ නිල නිවසේ පදිංචියට ආපු අනිත් පොලිස් නිලධාරිනුත් මේක අතහැර ගිහිල්ලා තියෙනවා. අතහැර ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මේක මේ තියෙන බීතිකාව නිසා මේ හොල්මන් බීතිකාව නිසා දැන් මේ ඒ භූත බංගලාවේ එයත් ඒකේ හොල්මන් දැක්ක කියලා. දැන් මම මෙහෙම කල්පනා කරගෙන ගියා. දැන් මෙච්චර යා අපරාධ රැසක් විසඳුවා කියලා කීර්තියක් එවකට දිනාගත්ත පොලිස් නිලධාරී ඉහිල පෙළේ. සහ එයා ඒ වගේ දක්ෂතාවයක් මත තමයි මේ විසඳිය නොහැකි කොටකෙතන සිද්ධිය විසඳන්නේ වන්නේ. එතකොට දැන් අපි භූතයෝ විශ්වාස කරනවා හොල්මන් විශ්වාස කරනවාද කියන එක වෙනම ප්‍රශ්නයක් අපි සාමාන්‍ය මිනිස්සු විදිහට. ඉහළ පෙළේ පොලිස් නිලධාරී හොල්මන් විශ්වාස කරනවා කිව්වොත් ඔයා පිළිගන්නවා. එයා ඒකට ලක් වුණා කියන්නේ. එතකොට මොකද්ද මේ ආවා මේ හොල්මනක් මවලා කරන්නේ? ඇයි මේ ආයේ මේ හොල්මනක් මේ ගමේ? එයා ඇත්තට දැක්කද? නැත්නම් එයාගේ මොන හරි කාර්යාවයක් උද්දේතාවද? නැත්නම් ඉන්වෙස්ටිගේෂන් කට රුකුලක් දීමු දෙසාද මාධ්‍ය හරහා මේ පණිවිඩයක් කියලා එයා මේ සිද්ධියක් නිර්මාණය කරේ භූතේ හොල්මනක් නිර්මාණය කරේ එහෙම. එතකොට හැබැයි මේ අතර ගැහැණුන්ට අමතරව කාන්තාවන්ට අමතරව පිරිමි එක්කෙනෙක් දෙන්නෙකුත් භූතේ උස්සනවා. මිසින් වෙනවා. මේ මේ මේවට සම්බන්ධයි කියලා ඒ ඉහලින් ඒ වෙලාවේ කරපු නිරීක්ෂණයන්ට අනුව උසාවි ගත කරපු යම් එක්කෙනෙක් දෙන්නේ ඒකේ මංග සාක්ෂි තියෙනවා. ඒගොල්ලෝ නිදහස් වෙලා ආපුවාම අදටත් ආගියතත් නැහැ. කොහෙද කියලා දන්නේ? කොහෙද දන්නේ? ජීවිතුන් අතරද නැද්ද කියලා දන්නේ නැහැ. බොඩි එකක්වත් නැහැ. එතකොට දැන් අපිට මෙහෙම හිතන්නත් පුළුවන්. දැන් ඒ වෙනකොට තිබ්බ සංකල්පනාවද ඉන්වෙස්ටිගේෂන් වල හැමෝම නෙමෙයි මම කියන්නේ. ඒ වෙනකොට තිබ්බ සංකල්පනාවද අපි ගාව මතයක් තිබුණානේ. උදාහරණයක් විදියට අපි සයන්ස් එකක් ෆේල් නම් අපේ ෆේත් එකක් ෆේල් නම් අපි එළඹ ගන්නා සිහිබුද්ධි මාර්ගයක් යම් කිසි දෙයක් හිතන විදියක් ෆේල් නම් ෆිලොසොෆි එකක් නැත්තම් සයන්ටිෆික් මෙතඩ් එකක් අපි බිලීව් කරන එකක් ෆේල් නම් අපිට යන්න වෙනවනේ අපි දන්න ප්‍රයිමෝඩිය වැඩවලට. එතකොට දැන් මේකෙදි අපිට තිබ්බනේ ඒක ලංකාවේ අපි ඔයා මාධ්‍ය වේදිකේ විතර දන්නවනේ. ඒ කියන්නේ දැන් අපිට මේක හිතනවා මෙයාට අපදිනවා. හිරකාරව අහු වෙනවා කුඩු. දැන් අපි
කොටකෙතන යමුක වෙන තැනකට මේ කට්ටිය අහු වෙනවා අප දෙනවා විශාල මැරයෝ අහු වෙනවා අප දෙනවා විශාල කුඩු වෙලෙන්දෝ අහු වෙනවා අප දෙනවා දැන් මේක නවත්තන්න ඕන එතකොට මොකද්ද වෙන්නේ ආයුධ පෙන්වන්න යන එහෙම යෝගයක් තිබ්බනේ එතකොට දැන් ඒ වගේද මේ මෙතනත් උනේ මේ ත්‍රිවිල් එකයි ලෝපු මේ පුද්ගලයාට උනේ ඒ වගේ එකක්ද නැද්ද මම මේ ප්‍රශ්නාර්ථය මතු කරන්නේ එතකොට සීබුද්ධින් හිතන කෙනෙකුට හිතා ගන්න පුළුවන් මොකද්ද කියලා හැබැයි දැන් එහෙමත් මරනවනේ දැන් එහෙමත් නැති වෙනවනේ දැන් මේකට සම්බන්ධයි කියලා අල්ලපු අය ඒත් කාන්තා ඝාතන රැල්ල මේ මේ නැති වෙන්නේ නැහැ දැන් තව ප්‍රශ්නයක් දැන් මේකට සැකයි කියලා අල්ලපු කට්ටියත් ආතභූත වෙනවා මම මේ ආතභූත කියන වචන පාවිච්චි කරනවා ඒක හරි ටෙක්නිකල් වචනයක් එතකොට ඒත් මේක නැති වෙන්නේ තවත් කාන්තාව ඊට පස්සේ උච්චතම අවස්ථාව කියන්නේ ඒ වෙනකොට අවුරුදු 18ක 17ක හිටපු තරුණේ අත්අඩංගුවට පත් වෙනවා තමන්ගේ අම්මව දූෂණය කරලා ඈත දොළ පහරකට ගිහින් දැම්මා කියලා. ඇයි මේ අම්මව දූෂණය කරන්නේ? තමන්ගේ දූෂණය කරලා මරලා ඈ තමන්ගේ පෙම්වතියත් එක්ක ප්‍රේමය කරන්න එයාගේ බර්ත්ඩේ එකට තෑග්ගක් ගන්න රුපියල් 2000ක් දුන්නේ කියලා. තමයි මේ අම්මව ඝාතනය කරන්නේ. එතකොට එහෙම කියලා මෙයාව ඒකට සැකකාරයෙක් විදියට නිවුස් වල පෙන්නනවා. පත්‍රවල යනවා. අම්මා මරලා හංගපු තැන පෙන්නන්නේ පුතානේ. ඔව් පුතා පෙන්නවා කියලා කියනවා. ඔයා හරි. එහෙම තමයි කිව්වේ. පුතා පෙන්නනවා කියලා කියනවා. හරිද? එතකොට ඒක තමයි මේකේ මේ මේ කොට කෙතන තියෙන මාර රසවත් සහ গুপ্ত ජනක ස්වභාවය. පුතා අම්මව මරලා ඔබ හරියට මාරි. මරපු තැනත් පෙන්නනවා. පෙන්නලා දැන් පුතා තමයි මරලා තියෙන්නේ. පාපෝචාරණයක් කරනවා. ඔව්. පාපෝචාරණයක් කරා කියලා කියනවා. කරනවනේ මේ. කරා කියලා මාධ්‍යෙන් කියනවා. එතකොට අපි විශ්වාස කරන්නේ මාධ්‍ය යථාර්ථයනේ. මාධ්‍ය හොඳද නරකද කියන එක නෙමෙයි මම මේ කියන්නේ. වෙච්ච සිදුවීම මම කියන්නේ අපිට නොපෙනෙච්ච සිදුවීම. එතකොට මේ දරුවා ඕ ලෙවල් කරන්න හිටියේ. ඕ ලෙවල් හරි ඒ ලෙවල් හරි කරන්නේ. යාට ඒ ලෙවල් නැති වෙනවා. මම පස්සේ බලද්දි උසාවියේදී දැඩි විදිහට පහර දෙනවා මේ ළමයාට. ඒ උසාවියේ කියන්නේ මේ හිරේ කවුරුද මේ හිරකරුවෝ? අපි ඇතුලේ දන්නවනේ ඔය වගේ වැඩක් කරලා ආපුවම හිරකරුවෝ රැක් කරනවා දඬුවම් දෙනවා ගහනවනේ. මිනි මරුමක් කරලා ආපුවම ගහනවා කියලා අපි දන්නවා. මේ එතකොට හිර ඉන්න හිරකාරය ඇතුලේ මෙයාට සෑහෙන අඩත් එක්කම් කරනවා. එතකොට මේ ළමයාට වේදනාවන් දෙකයි. එකක් තමන්ගේ අම්මා ඝාතනය වීම. අනිත් එක අම්මව ඝාතනය කළා කියලා තමන්ව සැක කරලා හිරේ දාපු. එතකොට වේදනාවන් දෙකයි. හැබැයි පස්සේ වෙන මාස 6කට පස්සේ මේ ළමයා නිදහස් වෙනවා. වෙන ඒකට ඒක කරපු කෙනාව ඇතුළට ගන්නවා මම මේ ස්ටෝරි ඉවර කරන්නේ නැත්නම් අපිට රසයක් නැතින. එතකොට දැන් ඒ ඒ ඒ ළමයා අර ඔයා කිව්වාගෙන අලින් කරා කියලා තන පෙන්නුවා. මෙයා දූෂණය කළා. ඔහොම ඔහොම කියලා සැක පිට අත්නෝ කරත්තනේ. එතකොට දැන් එයා එහෙම නොවේ කියලා කවුරුත් වාර්තා කරේ නැහනේ. එයා නෙමෙයි මේ වැඩේ කරේ කරේ කියලා. එයා මේකට සම්බන්ධයක් නැහැ කියලා. එතකොට එයාගේ ජීවිතේට මොකද්ද මේ කියන්නේ? එතකොට එයාගේ ජීවිතේ දූෂණයට ලක් වුණා. යාගේ අනාගතයේ දූෂණයට ලක් වුණා. කාන්තාන් පමණක් නෙමෙයි දරුවාගේ දූෂණයට ලක් වුණා. ඒ දරුවා මම පස්සේ ආපහු ඒ ගමට ගිහිල්ලා කතා කරද්දී ඒ දරුවා මාත් එක්ක කතා කරනවා කැමති වුණේ නැහැ. ඒ වගේ මානසික අවපීඩනයක හිටියේ. දැන් නම් හොඳට ඉන්නවා ඇති. ඉතින් දැන් ඊට පස්සේ ඒ දරුවාගේ තාත්තා. ඒ දරුවාගේ තාත්තා කොටකෙත්තන ප්‍රධාන ඊට කලින් වෙච්ච කතා දෙකක මේ සැකකරු පොලිසියෙන් ගුටි කාලා තියෙනවා තුන්වෙනි එකේදී එයාගේ වයිෆ් උග ඝාතනයට ලක් වෙනවා ඊට ඉස්සෙල්ලා දෙකක යා ප්‍රධාන සැකකරු දෙන්නේ ප්‍රධාන සැකකරුවන්ගෙන් මරණ දෙකක එකක් මලගෙදරක ගිහිල්ලා තියෙනවා එනකොට ඒ මලගෙදරට එක බොඩි එකක් ගෙනත් දාලා තියෙනවා මලගෙද ගාව තිබ්බ ඇලට එතකොට එතන හිටියේ මේගොල්ලෝ අල්ලන් ගිහිල්ලා සැකකරු බඩට පත් කරනවා ඊට පස්සේ තවත් එහෙම එහෙම හැබැයි තුන්වෙනි මරණය ඊට පතුගෙන ගැනීම එක දෙක පිළිවෙලේ මරන්නේ මේ තවත් තැනකදී මෙයාගේ බිරිඳ ඝාතනයට ලක් වෙනවා. එතකොට
මෙයා කාමරේ දොර අරගෙන ඇතුළට යනකොට දොරට තට්ටු කරනකොට කවුරුත් දොර අරින්නේ නැහැ. දොර අරින්නේ නැහැ. හැබැයි මෙයා මෙහෙම ගිය ඇතුළට යනකොට සාලේ මෙට්ටයක් තියෙනවා. දැන් මෙයා කවුරුත් වාර්තා වුණේ නැහැ. සාලේ මෙට්ටයක් තියෙනවා. සාලේ පැල්ලම් තියෙනවා. ඒතකොට සාලේ මෙට්ටයක් තියෙනවා කියලා මෙයා බල්ලා එම්මෙන් කලබල වෙලා බලද්දී බිත්තියේ පැල්ලම් තියෙනවා. ඒ කලබලලා කෑ ගහද්දී පුතා කාමරේ ඉඳලා එනවා. එළියට. ඕකෙන් තමයි සැක කරන්නේ පුතා ගෙදර හිටියා. ගෙදර ඉන්නවා නම් අම්මට මේ වගේ අඩන්තෙට්ටම් කරන්න බෑ. අඩන්තෙට්ටම් කරා නම් කරන්නේ කවුද මේ පුතා? තාත්තා සැක කරන්නේ. නෑ නෑ මේ ඇතිවෙච්ච කතාව. ඒකනේ එයාව අතට මුරගත්තේ. දැන් මේ අපි එතෙන්දි මේ මම මේකෙන් කියන්න උත්සාහ කරන්නේ කොට කෙතන සිද්ධිය අපි රසවත් විදියට ආපහු තලු මරන්න නෙමෙයි. දැන් what is the truth? අපි යථාර්ථයේ විදිහට අපේ මේ මිනිස් ජීවිතවල අපි යථාර්ථය කියලා එකක් හිතන් ඉන්නවනේ. අපේ මනසට අනුව අපේ යථාර්ථය කියලා එකක් හිතන් ඉන්නවා. එහිම යථාර්ථය කියලා එකක් පවතිනවා. එතකොට යථාර්ථය anu කුමක්ද? යථාර්ථය anu දෙයක් පවතීද? නැත්නම් දෙයක් යථාර්ථය anu දෙයක් නොපවතීද? අපි සාමාන්‍ය ජීවිතේ අපි යථාර්ථය කියලා දෙයක් හිතාගෙන ඉන්නවා, hina වෙනවා. හැබැයි අපිට දෙයක් වුණාම තමයි මේ යථාර්ථයක් තියෙනවද? ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්න පුළුවන්ද? මේකේ තියෙන මේ ජීවිතාල්පබෝධය කුමක්ද? දැන් ඊට පස්සේ අර තාත්තා ගෙට එනකොට මෙට්ටයක් හම්බ වෙනවා. සාලේ. දැන් තාත්තා දැකපු මෙට්ටේ ඒ වෙලාවේ මාධ්‍ය දැක්කේ නැහැ. ඒතකොට මාධ්‍ය හෝ මාධ්‍ය කියන්නේ මේ සියලු දේ. ඒ වෙලාවේ තිබ්බ සියලු යථාර්ථයන් දැක්කේ පුතාගේ යථාර්ථය. පුතා තමයි මේක කරන්නේ. ඇයි මොකද යථාර්ථය? ඇයි පුතානේ ගේ ඇතුලේ නිදි? ඒතකොට මූට ඇහෙන්නේ නැති වෙන්න පුතාට ඇහෙන්නේ නැති වෙන්න අම්ම මරන්න පුළුවන් මේ පොඩි ගෙදරක. ඊටසේ ඒක රසවත්ම සිදුවීම තමයි පස්සේ ඉන්වෙස්ටිගේෂන් වලින් හොයාගන්නවා. මමත් ගිහලා හොයාගත්ත එක. මෙයා නිදාගද්දී හෙඩ්ෆෝන් එකද ගාගෙන තමයි නිදාගන්නේ සිද්දුව. වැඩි කරලා මේක යාගේ හැබිට් එකක්. එතකොට මෙයාට අර මර්ඩර් එක ඇහෙන්නේ නැහැ. ඇතුලේ වෙන ඉර. ඊට පස්සේ බාගෙන නිින්ද යනවා සිද්දුවාගේ. එතකොට කොහොමත් අර ශබ්ද ඇහෙන්නේ නැහැ මෙයාට. එතකොට බලන්න දැන් ඒ යථාර්ථය කියව ගන්න නැතුව ඒ කියන්නේ අපිට යථාර්ථය මිස් වෙනවා මං කියන්නේ කාගවත් වැරද්දක් නෙමෙයි මෙතන කාගවත් හරි හෝ වැරද්දක් නෙමෙයි මං කියන්නේ දේවල් සිදු වූ ආකාරය මේ සිදු වෙලා ඉවරයිනේ එතකොට එහෙම දෙයක් උනේ ඒ හැබැයි අපි එළියේ එකපාරට දැක යථාර්ථය පුතා මේක ඇතුළේ හිටියා මීයද අම්ම වෙරේ නැත්නම් වගේ වගේ ගිහිල්ලා අතන පෙන්නුවත් කියලා කිව්වා එහෙම පෙන්නපු එකක් නෑ ඒ ළමයා දන්නේ නෑ මේ ලියද්දී මේ වාර්තා වෙනකොට ඒවා පොලිසියෙන් කිව්වෙත් නෑ හැබැයි එහෙම ලුණු ඇඹුල් ඒවා ලුණු ඇඹුල් මං කියන්නේ පොලිසියෙන් ඒ වගේ මේ 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 ගොබ්බ වැඩ කරේ නෑ මං කියන්නේ එච්චර මේ මෝඩ පොලිසිය නෙවෙයි ලංකාවේ ඉන්නේ දිනු පොලිසියක් ඉන්නේ මං කියන්නේ හැබැයි ඒවා report වෙනදී දැන් උදාහරණයක් විදියට report වෙනව හෝ කට කතා හෝ ජන කතා හෝ whatever report වෙනදී දැන් උදාහරණයක් විදියට පොලිස් නිලධාරියෙක් එතන මට තියෙනවා එතන මේ YouTube එකේ තෝරනම් බලද්දී පොලිස් නිලධාරියෙක් ඉන්ටර්වයුව එකක් දීලා කියන්නේ මෙයා පුතා පෙන්නවා මේ පුතා පෙන්නවා කියලා. ඒගොල්ලෝ කතා කරන්නේවත් නැහැ. හැබැයි මෙතනින් කවුරු හරි කියන එකක් අරගෙන අර වගේ ලුණු ඇඹුල්. හැබැයි මේ ලුණු ඇඹුල් වලින් මේ ජීවිතවලට මොකද්ද වෙන්නේ? හැබැයි අපි මේ ලුණු ඇඹුල් දාන්නේ අනුන්ගේ මේ ප්‍රාණඝාතයක් නේද? මනුස්ස ඝාතනය නේද අපි මේ ලුණු ඇඹුල් දාන්නේ? යනක දැන් අපි කතා කරපු දෙයක් තියෙනවා. ඔබ දිගින් දිගටම කිව්වා පුතා නිර්දෝෂී කියන කාරණා. පුතා එළියට ආවත් කියන කාරණා. ඔබ විසින් මේ ඝාතනයේ සිදු කරේ කවුද කියලා හඳුනාගත්තේ? මේ මේ ඝාතනම එක දැන් මුලින්ම කියන්නත් ඔකිය මේ මුළු ඝාතනම රැල්ල ඉන්නේ එක්කෙනයි. 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 හැබැයි මේ මුළු ඝාතන රැල්ලට අහු වුණා ඇතරම අර ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක් සහ එයාගේ සහෝදරයෙක්. එතකොට ඒගොල්ලෝ එයාගේ නෝනා ඒගොල්ලන්ට තමයි කුඩු චෝදනාව. ඒ විතරක් නෙමෙයි ඒගොල්ලෝගේ ගේ පිච්චුවා. ගමේ උදවිම පිච්චුවේ අසාධාරණයක් නැහැ. මොකද මම ඉස්සලා ගෝ what is the truth? එතකොට මේගොල්ලෝ තේරුම් ගත්ත මේගොල්ලෝ තමයි මේ කරන්නේ. ඒ වුණාට ඒ උද්ඝෝෂණේ හඬපටි තියෙනවා. ආයෙත් බලන්න පුළුවන් කාට හරි. උද්ඝෝෂණේ මිනිස්සු කිව්වේ මේ මිනි මරුව නැවත ගමට එනවා. මේ මිනි මරුව ඔබතුමත් කිව්වා ඔබතුමත් එතන ඒ වෙලාවක හිටියා කියලා. ඒ ඔය මං කියන සිද්ධියද ඔබතුමත් සහභාගී වෙලා තියෙනවා යම් මේ එක මේ සකසන්න ඒක මේ සමතේකටපත් කරන්න. ඉතින් එතෙන්දි ඔබතුමාගේ අත්දැකීමක් තියෙනවානේ ගමේ මිනිස්සු විරුද්ධ වුණා. හැබැයි දැන් උසාවියෙන් කිව්වේ ඒ මේගොල්ලෝ සැක කරන ඝාතනවල තිබිලා හම්බුන DNA සමග
මේ සැකකරුවන්ගේ මේ ප්‍රාසභා මන්ත්‍රී සහ ඒ පවුලේ කට්ටිය සැකකරුවන්ගේ DNA ගැලපෙන්නේ නැහැ කියලා තමයි නිදහස් කරේ මම මේ කවුරු හොදනවා හොව මුකුත් කරනවා නෙමෙයි හැබැයි මේක මේ අපිට අපිට අර යථාර්ථය හරියට තේරුම් ගත්තේ නැත්නම් අපේ මනසෙන් පරිබාහිර ලෝකයක් නොපවතී කියලා හරියට තේරුම් ගත්තේ නැත්නම් අපි අපිටම මේ එන කොටා ගන්න එක වෙන කියන එකයි මම මේ කියන්නේ එතකොට මේගොල්ලෝ එළියට දැම්මා කියලා ගමේ පිරිස මේ පීඩණයට ලක් වෙච්ච පිරිස ඒගොල්ලෝගේ පැත්තනොත් ඒවකට සාධාරණයි ගිහිල්ලා අර මුළු ගේම ගිනි තියනවා ඒ මිනිසුන්ට මුළු දේපල විනාශ කරනවා ඒ මොන යන්න එන්න තනන්න නැති වෙනවා ඒ මිනිස්සු ඊටස් ගමට එන්නේ නැතු ගම අතහැරලා දාලා වෙන තැනක ඉන්නේ එතකොට අද වෙනකොට මේ දැන් මාස 6කට විතර කලින් ඒකෙත් සම්පූර්ණ නඩුව ඉවරලා ඒගොල්ලෝ නිදහස් වුණා එතකොට මේක පුරාම තියෙන්නේ එක මිනිස්සේ කරා කියලා. ඒ ගමේම ඉන්න වැඩි අධ්‍යාපනයකින් තොර කිසි කෙනෙකුට ඊට පෙර චෝදනා කළ හැකි තත්වේ චෝදනා නොමැති අහිංසක අකුරු කියවීමට ලිවීමට පවා නොදන්නා පුද්ගලෙක්. අන්තිමට DNA සැසඳෙන්නේ එයා මේ ඝාතන වැළම කරලා තින්නේ යා. ඒකයි මේක ක්‍රියාදාම සීරියල් කියලා කියන්නේ. ලංකාවේ පළවෙනි සීරියල් කියලා. ਉਹ පටන් ගත්තද? ਉਹ පටන් ගන්නේ ਉਹ එක තැනක කියන ඔහුගේ පාපොච්චාරණයකදී එක ආච්චි කෙනෙක් ඉන්නවා. එයා මෙහෙම රන්තැල්ලක් දාගෙන දළු කඩන්න යනවා. එයා කොන්ෂස්ලි කියන එක තමයි ඒ තැල්ලට ආස වෙලා එයාගේ මේ සල්ලි මොකක් හරි ප්‍රශ්නයක් වෙලා එක තේවත්තක හැංගිලා ඉඳලා ඒ ආච්චිට ගහන ඔලුවට මෙතෙන්ට ගහලා ඝාතනය කරලා අරක කඩන් යනවා. එතනින් තමයි එයා පටන් ගන්නවා කියලා කියන්නේ. හැබැයි මේකෙදි මම හොයාගෙන ගියේ කේදී දැන් ඔය කියන්නේ එයා කියන එක. මේකෙදි ඇත්තටම මම හොයාගෙන ගියේ කේදී තියෙන්නේ මේකේ නෙක්‍රොෆීලියා. කියන්නේ නෙක්‍රොෆීලියා කියන උමතු රෝගයේ තත්ත්වය තමයි මලමිනී සමග තියෙන රමණය. सेक्स करान එතකොට එහෙම අපිට ස්ටෝරීස් අපි ලෝකෙත් දන්නවා ලංකාවෙත් දන්නවා හැබැයි දැන් මෙයාට තියෙන ගේස් එක තමයි හඹායෑම තමයි මෙයා ඝාතනය කරාට පස්සේ තමයි මෙයාට සෙක්ස් ෆීලින් එන්නේ කොහෙදවත් කියා හම්බෙලා නැති ස්ටෝරියක් දැන් ඔහු මගේ රිසර්ච් එකේදී මම හොයාගත්ත එකක් නේ එතකොට මේ මිනිස්යාට දැන් උදාහරණයක් විදියට කැලේ කොටියා සිංහයා ඉන්නවා හයිනා ඉන්නවා මේ ඔක්කොම මස් කන සත්තු හැබැයි හයිනා කියන කෙනා කවුරු හරි මරපු සතෙක්ගේ එකක් තමයි ආහාරයට ලබා ගන්න. නමුත් හැබැයි සිංහයාව මේ කොටියා කවුරු මරපු සතෙක්ගේ මස් කන්නේ නැහැ. එයා මරනවා. එතකොට ඒ වගේ තමයි දැන් මෙයාගේ තියෙන අතික දරුණු මානසික වියවුල මෙයාට මරන්න ඕනේ මෙයාට ලිංගික උත්තේජනය. ඒක සාධාරණ කියන එක නෙමෙයි කියන්නේ අන්තිම වියරුව. හැබැයි ඒ වෙනකොට අපේ මේ ඉන්වෙස්ටිගේෂන් පද්ධතිය නොදියුණු නෑ කියන්නේ නෙමෙයි මං කියන්නේ. දැන් මේ බලද්දි දැන් ඔයාට අහන්න පුළුවන් දැන් පොලිස් බැරක්ක තුනක් තියෙනවා. STF බැරක්ක තුන හතරක් තියෙනවා. ගමේ ආරක්ෂක මූල කපුළු තියෙන හැම ඇතුල් වෙන හැම තැනකදීම. උදේ ඉඳලා හවස වෙනකම් හවස වෙනකම් 24 hours. මුළු ගමේම ඇවිදිනවා. ඇවිදිනවා. හරියට හරි. ඒකට ඇයි මේ අහුන්නේ නැත්තේ? 12ක් අහිංසක කාන්තාවන් 12ක් විතර ඇයි ආවනේ ඒ ඉන්වෙස්ටිගේෂන් පවතින්නේ ප්‍රධාන අපි දන්න මාර්ගවල හැබැයි මේ මර්ඩරගේ මාර්ග වෙන්නේ වෙල්දිගේ සමහරක් කිලෝමීටර් 3-4 බඩ ගන්න කාණු දිගේ බඩ ගන්න ඝාතකයා ඒ ඔයා දන්නවනේ මේ ප්‍රදේශ ගිහින් රබර් වතු අස්සේ හැංගිලා එක ගයක් දිහා දවස් ගණන් බලන් ඉන්නවා. තමන්ගේ උගුස් එක්ක ගොදුර එනකම්. එක පාට යන්නේ. විවිධ ටයිම් වල බලන් ඉන්නවා. ඊට පස්සේ කවුරුත් නැති වෙලාවට ගෙට බැහැලා උළු අයින් කරලා ගෙට බැහැලා ගේ ඇතුළ ඔක්කොම නිරීක්ෂණය කරලා හරියටම මේවා කරලා ආයි ගෙදරින් එළියට පැනලා උළු වහලා හරියටම දොරවල් ඇරලා පිටිපස්ස දොර ඇරලා අරගොල්ලොන්ට තීරෙන්නේ නැති වෙන්න රෙඩි වෙලා ඉන්නවා. එක ගෙදරකට දවස් කීපයක් යනවා. දවස් කීපයක් යනවා. එයාගේ එයාට ෂුව වෙනකම් සමහර විට මාස දෙක යා ඉන්නවා.
හැබැයි මෙයාව මෙයාත් පොලිසියට අහුවෙලා තියෙනවා කීපතාව. මෙයා සමහරක් වෙලාට ඒ වෙච්ච මලගෙවල් වලට ගිහිල්ලා තියෙනවා. මෙයා ඒ බොඩිස් හොයන්නත් ගිහින් තියෙනවා ගමේ මිනිස්සුත් එක්ක. දැන් ගමේ කවුරුත් නැති වුණාම ගමම යනවනේ මේ බොඩි එක හොයන්න. සාමූහිකව. ඒතකොට මෙයාත් ඒවට සහභාගී වෙලා තියෙනවා. අපි කතා කරපු පළවෙනි කතාව අපි මෙතනින් නතර කරමු. අර පුතා අම්මව ඝාතනය කරා කියන කාරණා. අපි දෙවෙනි කතාවට යමු. කාවින්දියාගේ ඝාතනය. ඔබ කාවින්දියාව හඳුන්වා දෙන්නේ කොහොමද? කාවින්දියාට මොකද්ද දාලා තියෙන නම? මම නෙළුම් කියලා හඳුන්වා දෙන්නේ. නෙළුම්ගේ ඝාතනය. නෙළුම්ගේ ඝාතනය. නෙළුම් සහ නෙළුම්ගේ අම්මා. ඇත්ත නම කාවින්දියා කියලා අපි කියමු. ඔව්. ඇත්ත නම කාවින්දියා. කාවින්දියාගේ පවුල ඝාතනය වෙනවා. එතකොට ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් සම්බන්ධ වෙනවා. ඔහුගේ බිරිඳ සම්බන්ධ වෙනවා. ඊට පස්සේ කුඩු ප්‍රශ්නයක් එනවා. ඊට පස්සේ මේ කාවින්දියා කරාටේ කරා කියලා කියනවා. කරාටේ කරාට පස්සේ අම්මට ගහනකොට කරාටේ ඉගෙනගත්ත දරුවා ඒකට ප්‍රතිපහාර එල්ල කරනවා කියනවා. ඉතින් මේවා පාපොච්චාරණයකින් අපි දකිනවා. අපිටත් චිත්‍රයක් ලැබිලා තිබුණා. එතකොට අර කාන්තාවම ඇවිල්ලා ඝාතනයට උදව් කරනවා කියලා කියනවා ස්වාම පුරුෂත් එක්ක ඇවිල්ලා. ඒකත් නිදොස් කොට නිදහස් වෙනවා. එතකොට අර කතාව මොකක්ද එතන තියෙන? ඔව් එතන කතාවක් දැන් ඒක තමයි රසවත් කතාව. දැන් මේක දැන් ඇත්තරම මේ මේ හරි රසවත්. ඒ කියන්නේ දැන් කාවින්දියා පොඩි දැරිවි ඉස්කෝලේ යනවා. එතකොට ඕකේ තවත් යට වෙච්ච කතා ගොඩක් තියෙනවා. එතකොට මේ ඔය ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමාගේ ගෙදරත් එක්ක මේගොල්ලෝ හරි සම්බන්ධතාවයක් තියෙනවා. නිකන් ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්. ඒ ගෙදර යනවා, ඒ වැඩවලට උදව් වෙනවා, ඒ දරුවාට සමහරට පොත්පත් ගන්නත් ඒ පවුලෙන් උදව් කරනවා. එහෙම සම්බන්ධයක් තිබ්බ මේකක්. එතකොට තව ඒ ගෙදර ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ඔය දඩේ මේ යනවා, මැණික් ගන්නවා, ඒ දේවල්, ඒ ගමේ සාමාන්‍ය දේවල්. එතකොට මේ වෙද්දි මේ මේ දරුව මැරෙනවා. එතකොට දරුව මැරෙන්නේදී අපි දන්න ස්ටෝරිය, අපි දන්න දැන් අපි දන්න රිපෝට් වෙච්ච යථාර්ථය තමයි පළවෙනි එක ඒ මන්ත්‍රීතුමාගේ සහෝදරයා, ඥාති සහෝදරය හෝ සහෝදරයා කුඩු බිස්නස් කරනවා. මේගොල්ලෝ කුඩු බිස්නස් කරනවා. එතකොට මේගොල්ලොන්ට මේ කුඩු බිස්නස් වලට ප්‍රධාන දෙන්නේ මේ තවත් රත්නපුරේ ඉන්න ප්‍රධාන ඇමතිවරේ තමයි මේකට රුකුල් දෙන්නේ. එයාගේ ප්‍රදේශ සභා මන්ත්‍රීවරු මේගොල්ලෝ. දැන් මේකට කතා හදන්නේ මම කියන්නේ මේගොල්ලෝ හොඳයි කියන මේ උඩ ඉන්න දේශපාලනය හොඳයි හෝ නරකයි හෝ කියන එකක් නෙමෙයි. කවුරුත් මට මේ හොදන්න හෝ සුදුහුණු ගන්න හෝ රෙදි ඇතිරිල් දාන්න කිසිම අවස්ථාවක් නැහැ. මම මේ කියන්නේ මේ ඇත්ත වටින්ද ත්‍රූත් කියන එකට හඹා යෑම. එතකොට එයා කුඩු පාර්සලයක් මේ දරුවාගේ හොඳකමට කුඩු පාර්සලයක් කියලා දන්නේ නැහැ. පාර්සලයක් බෑග් එකට දාලා තියෙනවා. ඉස්කෝලේ යනකොට ගේට්ටුව ගාවින් එයාගේ යාළුවෙක් ඇවිල්ලා ගනි. එතකොට මේ කුඩු පාර්සලේ දෙන්න අමතක වෙලා මේ දරුවා ආපහු ගෙදර ඇවිල්ලා තියෙනවා. ඉස්කෝලේ යරලා ගෙදර එනවනේ. ගෙදර ආවට පස්සේ අම්මා අර බෑග් එකේ ඉතින් අපි අම්මා කෙනෙක් චෙක් කරනවානේ අද පුතේ කෑවෙන්නේ මේ අර පාර්සලේ ගත්තාම ඇයි පුතේ අද කෑවේ නැද්ද කියලා. නෑ අම්මේ මං කෑවා කියලා. එතකොට මේ පාර්සලේ මොකද්ද කියලා. ඕක මේ මෙන්න මේ මාමා මට දෙන්න කිව්වා. එතෙන්ට යාළුවෙක් එයා ගනි කිව්වා. මට අමතක වුණා. ධර්මසිරි. ධර්මසිරි. ධර්මසිරි දෙයි කියලා අමතක වුණා කියලා. එතකොට මෙයා මේ බෑග් එක අරලා බැලුවාම මේකේ තියෙන්නේ හෙරොයි. එතකොට ඊට පස්සේ මෙයාගේ පුතෙක් ඉන්නවා ජේලර්වරයෙක් විදිහට වැලිකඩ බන්ධනාගාරේ. එතකොට ඒ බන්ධනාගාරේ ඇතිවෙච්ච කුඩු සිදුවීමකට මෙයාව අත්අඩංගුවට ගන්නවා. එතකොට අරගොල්ලෝ වරදවා වටහා ගන්නවා මේ ඔත්තුව දුන්නේ මේ නෙළුම්ගේ නැත්තම් කාවින්දිගේ අම්මා කියලා. ඒකෙන් තමයි වැලිකඩ බන්ධනාගාරයේ සේවය කරපු බන්ධනාගාර නිලධාරියෙක් විදිහට සේවය කරපු එයාවත් අඩංගුවට ගත්තේ මේ ප්‍රසව මන්ත්‍රීගේ පුතා. එතකොට දැන් මෙතන මේ කුඩු කතා දෙකක් තියෙනවා. හරිද? දැන් මේ මේකේ තියෙන අතන දරුවාතේ ඔබ පෙරකී නම සඳහන් කෙනා ගෙනිච්චා කියනවා. ඊට පස්සේ මේ පුතා තව වැලිකඩ බන්ධනාගාරයේ කුඩු කතාවකට අහුවෙලා තියෙනවා. මේ කතා දෙකක්. පස්සේ මම හොයාගෙන යනවා. එතකොට දැන් වැලිකඩ බන්ධනාගාරයේ එයා සැක පිට අත්අඩංගුවට අරන් තියෙන්නේ බන්ධනාගාරයට ඇතුළට ගිය කුඩු වගේක් සම්බන්ධයි.
फातिमा कीन कांता वक्खरह मे आई तव पीरसकुई मम्मी कहने ये रिपोर्ट पीरसकुई मेघोलो ये फातिमा हरह बंदना गारेट कुड़ी दीलती विशाल मुदल कीन मत आर इतना दंग अतन दंग वया कि लमे आते कुड़ी दी कुछ सिद्धिया मेघ कुड़े ඒ තරහට තමයි මේක අගිස්සවන්න ගියාම අගිස්සවන්න නම් රෑ අපි මේක කාටවත් දැනෙන්න තියෙන මේ මරණය කළ යුතුයි කවද කවින්දගේ අම්මගෙන් පලිගත යුතුයි පලි ගන්නවා නම් අපිට රෑ ගිහිල්ලා මේව අපිට කියන ඉත දොරවල් අරින්නේ නැහැ දැන් මේ ගෑනුවෙක් කියන අපිට තරහින් ඉන්නේ ඒකට අරයාගේ වයිෆ් මෙයාත් එක්ක හොඳ යාළුවෝ එහෙනම් එයාව යොදා ගන්න ඔයා කිව්ව විදිහට මේකේ දොර ඇරීමේ උපක්‍රමයක් එතකොට ගින් දොර ඇරියා මාරිනවා ඇතුළට පනිනවා මෙයි තව තව කෙනෙක් මේකට සම්බන්ධ වෙනවා බයික් එතන කැලේක හංගනවා හංගලා මර ගහනවා අතන මරන්න නෙමෙයි යන්නේ කියලා තමයි කියන්නේ ඒ වෙන ප්‍රහාරකෙදී මරණයටපත් වෙනවා ඊට පස්සේ කාමරේ නිදන් ඉන්න කාවින්දයා දැරිවි මේ 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 කෑගෙල්ලට තිගැස්සට ඇවිල්ලා දුවගෙන එනවා කරන්න දෙයක් නැහැ සියලු දෙනා හඳුනා ගන්නවා ඒ කරන් දෙයක් නැතිත් කම තමයි එයාව ඝාතනය වෙන්නේ රේප් කරන්නේ රේප් කරන්නේ රේප් කරා කියලා කියනවා ඔන්න ෆස්ට් ෆිල්ම් එක දැන් මේක සෙකන්ඩ් ෆිල්ම් එක දැන් මේක පිටපත් දෙකක් තියෙනවා දැන් ෆස්ට් පිටපත හරිනම් දැන් මේගොල්ලෝ එළුංගස් යන්න එපා ඔය පළවෙනි පිටපතේ ඉන්න නළුලියු ඒ පළවෙනි පිටපතේ ඉන්න නළුලියු එළුංගස් නැතුව නිදොස් කොට නිදහස් කරානේ මේකෙදි වෙන්නේ අර දාම ඝාතකයා මේ ළමයාව දැන් මේ මරලා ගිහින් දානවනේ කැලේකට ඇලකට ඇලකට දාම ඝාතකයා අරන් ගිහිල්ලා ඒ කුඩා ළමයාව දූෂණය කරන්න හදනවා ඔහුගේ නම නීල් ලක්ෂ්මන් ඇත්ත නම ඒකට නීල් ලක්ෂ්මන් දූෂණය කරන්න හදද්දී නීල් ලක්ෂ්මන්ම නීල් ලක්ෂ්මන්ගේ මනසට බය වෙනවා බය වෙලා හිරිගඩු පිපිලා ඒ දරුණු බීතිකාවටකට පත් වෙලා නීල් ලක්ෂ්මන් මේ ළමයා වෙතන දාලා දූෂණය කරන්න නැතුව දුවනවා. එතකොට මේ දෙවෙනි චිත්‍රපටිය එක දෙවෙනි පිටපතේ කතාව. එතකොට අර ඔයා අහපු ප්‍රශ්නේ එතකොට මේ බොඩි එකේ සුක්‍රාණු නැහැ. ඒක ලංකාවේ නීති ඉතිහාසයේ මාර සම්දිස්ථානය. එතකොට ඇත්තටම මේ ඉන්වෙස්ටිගේෂන් ඔක්කොම කරේ මේ බණ්ඩාර විජේතුංග කියන නිලධාරියා ඉතාම දක්ෂ සීඅයිඩී නිලධාරී බණ්ඩාර විජේතුංග කියන නිලධාරියා එයත් එක මම අවුරුද්දක් දෙකක් මේ ළඟ ආශ්‍රය කරා උපක්‍රමශීලීව ඒ කියන්නේ යාමට තොරතුරු මුලින් දෙන්න අකමැති වුණේ ඊට පස්සේ මම මගේ රිසර්ච් එකක් කියලා මෙහෙම කියලා යාමට මේ තොරතුරු නා එයා හරි ඉතාම දක්ෂ නිලධාරියෙක් මෙයා තමයි මේ DNA කාරණාව හොයාගන්නේ එතකොට දැන් මේ බොඩියේ DNA නෑ සෝරි සුක්‍රාණු නෑ එතකොට නේ DNA පරීක්ෂණය කරන්න බෑ එතකොට දැන් එකම මිනි මරුමට අන්තිමට මිනි මරුව දෙන්නෙක් ඉන්නේ මේ නීල් ලක්ෂ්මන් කියන එක්කෙනයි අර ප්‍රසප මන්ත්‍රී තුමාගේ මල්ලි දෙවෙනි පිටපතේ අම්මා මැරෙන්නේ කොතෙන්ද අම්මා මැරෙන්නේ දෙවෙනි පිටපතේ ගෙදරදී ඒ ওই විදිහටම තමයි මැරෙන්නේ එකම විදිහට හැබැයි පිටපත විහිදෙන්නේ කතා දෙකක් අරගොල්ලෝගේ පිරිසක් ඇවිල්ලා මරන්නේ දෙවෙනි පිටපතේ එක්කෙනෙක් ඇවිල්ලා මරන්නේ අර විදිහට උළු අයින් කරලා ගේ දිහා බලන් ඉඳලා ස්ටෝරු කාමරේ ඉඳලා මර්ඩර් කෙනෙක් පනලා ගහන අම්මව. එතස දුව උස්සගෙන යනවා. එතස දුවර ගහන. දුව සීමුර්ධයා ගතියෙන් තමයි උස්සගෙන. පස්සේ තමයි ආ මරණයටපත් වෙන්නේ. තාම සෝචනීය කාරණාවක් අපි මේ කතා කරා. ඔහුගේ ආශාව තිබුණේ මැරිච්ච මිනිස්සුන්ව සෙක්ස් කරන්න නම් අම්මව සෙක්ස් කරේ නැත්තේ. ඒ වෙලාවට අපේ ගේස් එකේ මේ වෙන දැන් අපිට කාන්තාවන් ඕ ගැහැළු ළමයි 3 දෙනෙක් ඉන්නකොට वाट इक गैल मेकूट हित यान पुला मट इक्की यान पुला ये आप पवती मानसिक अत्यान इतकोट मेवेला मंगित मे आट हित अम्म तिब्बे इतकोट मे आगे इन्वेस्टिगेशन वाले अहन मे अट मरण तो दूषण रण तिब्बे मंगहन प्रश्न मे आ मेचर के पलने मूल्य मे दरिद्रता प्रश्न सह මේ කාන්තාවන් ඝාතනය කළා කියලා. ඒ ඝාතනය කරලා ගත්ත දේවල් මොනවද නේද? රුපියල් 5000. චේන් එක. රන් තැල්ලක්.
කරාමු ජෝඩුවක් පස්සේ වයිම එයාගේ ඥාතින්ට දීලා උගස් කරලා අහුවෙනවා දැන් වාගෙන දැන් මේ සාමාන්‍යයෙන් දැන් ওই වගේ එකකට ඝාතනයක් කරනවද දැන් අර මං කියපු එයාගේ මෙතඩ් එකට අනුව එයාට ඝාතනය කරන්න ඕනේ නැහැ එයා ගෙටපැනලා අර බඩු හොරකම් කරන්න තිබ්බට එයාගේ මෙතඩ් එමේ අපගේ දිහා බලන් ඉන්නවා කවුරුත් නැති වෙනකන් ඉන්නවා දවස් ගාණක් එයා නිරීක්ෂණය කරනවා හැංගිලා ඉන්නවා බඩ ගාගෙන යනවා උළු ගලවල ඇතුල් වෙනවා ජනෙල් ගලවල ඇතුල් වෙනවා ඊට පස්සේ අපව ගෙදරින් එළියට එනකොට ගේ කට්ටියට හිතා ගන්න බැරි විදිහට ඒව බොරුවට ඒ විදිහටම සකසුරුවම් කරලත් එනවා දැන් ජනෙල් ගැලෙව්වා නම් අපිට හිතෙන්නේ නැහැ ජනෙල් ගැලෙව්වා කියලා මේ විදිහටම තියෙනවා මේ විදිහටම තියෙනවා යාට විතර පන්න ගන්න ටෙක්නික් එක අර යට කඩලා තියෙනවා ඒකට යාට ඩග්ගල ඇද්ද ගම යාට පන්නලා ඇතුල් වෙන්න පුළුවන් ෂණිකව ඉතින් එහෙම කෙනෙකුට දැන් එයා කියන එක සල්ලි ගන්න බැරි නෑ මේක ඇතුළට හොයන් යද්දි මේකේ තියෙන වෙන මනෝවිශ්ලේෂණාත්මක තත්ත්වය තමයි මේ දරුණු රෝගී තත්ත්වය අනුව මෙයාට තියෙන්නේ මේ සයිකෝසෙක්ෂුවල් ඒ කියන්නේ ලිංගික විකෘති කාමයක් ඒ කාමයේ ඔස්සේ තමයි මෙයා දුවන්නේ ඊට පස්සේ තව විදිහක අපි ප්‍රශ්නයක් අහුවොත් දැන් මෙයාට තිබ්බනේ මේ 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 මරන්න නැතුව දූෂණය කරන්න මම මේ කියන වචන හරි නෑ ඔව් නමුත් දැන් මේ මරල දූෂණය නමුත් අපි කිමු ජීවිතාර්ථයෙන් සාපේක්ෂාර්ථයෙන් ගත්තාම හරි දූෂණයට ලක් වෙන එක කිසිසේත් හොඳ නෑ. තාම දරුණිය මම ඉතාලම මේවප් කරනවා. නමුත් මේ සාකච්ඡාවේදී මම අන්න යථාර්ථයේ තේරුම් ගන්න. එහෙනම් ඉතින් මරන්න නැතුව දූෂණය කරන්න තිබ්බද? එහෙමත් තියෙන තිබ්බද? ඒත් නෑ. මරලා දූෂණය කරා. කාවින්දියාට ඒ වැඩේ කරන්න බැරුණා. කාවින්දියාගේ බොඩි එකට මෙයා මෙයාගේ අභ්‍යන්තරේම බය වෙනවා. අපි අපේ අභ්‍යන්තරයෙන් බය වෙච්ච අවස්ථා තියෙනවා දේවල් වල. එහෙම බය වෙලා බොඩි එක දාලා මෙයා යනවා චූ කරන්න එහා පැත්තට. චූ කරද්දී මෙයාට පේනවා අහස ගුගුම්ලනවා වගේ. දරුණු හුළඟක් කමනවා වගේ. නිකන් මේ මේ භූතයෝ පිරිවරක් කැවිලා මෙයා මරන්න යනවා වගේ. ඒකෙන් කියවෙන්නේ මෙයාගේම අභ්‍යන්තරයේ තියෙන ඛේද වාචයකට මෙයා බය වෙනවා. බය වෙලා දුවනවා. එතෙන්දී තමයි මේක ඊටාම මේ තර්කානුකූල නරු දෙකක් බාටපත් වෙන්නේ මිනිමරු දෙපිරිසක් ඉන්නවා එක පාර්ශ්වයක් පිළි අරන් තියෙනවා අනිත් පාර්ශ්වය පිළිගන්නේ ඔහොම ඔහොම ගියාට පස්සේ තමයි නිල්ලක්ෂ්මන් පිළිගන්නවා මම මෙයා මැරුවේ අපි කතා දෙකක් කතා කරමු තුන්වෙනි කතාවට යන්නේ ඔව් මෙතන ඝාතනය කරන්නේ ඔව් සහෝදරයන් දෙන්නේ ඔව් මේ දෙන්නත් දූෂණය කරනවාද නෑ දැන් මම හිතන්නේ දැන් මිනිහා යන්නේ දූෂණය කරන්න නෙමෙයි ඒ කියන්නේ දැන් ඉස්සලා මට දැන් අවිඥානික රාගයක් ඇති වෙනවානේ. ඒකට මෙයාට එනවා අයිති කරගන්න ඕනේ කියලා. ඒකට දැන් මේ මේ ඔතන තව ඔතනින් මරු කතාවක් තියෙනවා. දැන් ඔතන මම අන්වර්තනාමි හඳුනන සිරිපාල කියලා. සිරිපාල කියලා පුද්ගලෙක් ඉන්නවා. ඒකට සිරිපාල කියන පුද්ගලයා මේ අක්කගේ නංගිගේ ගෙදර ඉතින් නිකන් සහෝදරයෝ නෙමේ. නමුත් ගමේ නිකන් හරි සහෝදර බැඳීමක් මේ තුන් දෙනා අතර තියෙනවා. මේ සිරිපාල තමයි මේ වත්තේ පිටියේ පොල් ටික කඩලා දෙන්නේ අතුපතු ගන්න මේගොල්ලෝගේ ආරක්ෂාවට ඉන්නේ ඔහොම මේ අක්කයි නංගිගේ ගෙදර එතකොට දැන් මේකේ සිරිපාල ඉන්නවා අපි කියන දාමඝාතකයා ඉන්නවා ආයිත් මෙතෙන්ටත් අර ප්‍රාදේශීය මන්ත්‍රීගේ හැම නැල්ලක් එනවා එතකොට මුලින් ඇතුලෙච්ච කතාව තමයි ප්‍රාදේශීය මන්ත්‍රීගේ ගෝල පිරිසක් දම්මලා මේ අක්කයි නංගිගේ ඝාතනය කරා කියලා ඇයි මේ අක්කයි නංගිගේ ඝාතනය කරන්නේ කාවින්දයා මරපු කතාව වෙන පැත්තකට හරවන්න ඒක මේ මේ අර පිරිස මේ කරේ කියන්න හරවන්න තමයි අක්කව නංගවේ ඝාතනය කරේ කියලා. හරි. එතකොට දැන් මේ මරපු දවසේ දවල් මෙතනින් යනවා තරුණෙක් ගමේ ඇවිදගෙන. මේ ගේ ඉස්සරහ යනකොට අර සිරිපාල හවස 6ට විතර ඒ ගෙදරින් වැඩ ඇරිලා එළියට එනවා. වත්ති පිටි වැඩ ටික කරලා. ඒක මෙයා දකිනවා. දැක්කට පස්සේ එදාර මේ 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 කාන්තාවන් දෙදෙනා ගහදෙනවා. ඊට පස්සේ මේකේ මුලින්ම දැක පිටරත් උණු ගන්න සිරිපාල. දැන් සිරිපාල කියන්නේ ටිකක් මානසික විශේෂ අවශ්‍යතා ඇති පුද්ගල ගණේට ටිකක් ළඟින් වැටෙන එහෙම කෙනෙක්. එතකොට සිරිපාල සැක කරලා මේකට අල්ලගත්ත ගමන් සිරිපාල පොලිසියට අරන් ගිහලා සිරිපාල කියන වෙන කතාවක්. පාපචාරණේ කරා. සිරිපාල පාපචාරණේ කරා. මං කරේ කියලා. එයා කරේ. නෑ එයා කරේ කියලා. මේ විදිහට පාපචාරණේ කරා. මුලින්ම සිරිපාල ගෑ ගහනවා මට
ඒකනම් මේ අක්කා නංගිගේ අක්කාගේ පුතාගේ ගෑණිගේ ලේ බොණ්ඩ දීපියව කියලා. පොලිසියේදී. පොලිසියේදී කෑගහනවා. ඉතල ගමේදී කෑගහන්නේ අර ගමේ අල්ලගෙන නේ ගෙදරදී එතෙන්දී කෑගහන්නේ සීමුර්ජා වෙලා කෑගගහ දඟලනවා අවසීහියෙන්. කවුද මේ මරණයට පත්වෙච්ච පුතා ඒ ගෙදර නෙමෙයි ඉන්නේ වෙන ගමක ඉන්නේ පුතාගේ ලේලි. එයාගේ ලේලිගේ ලේ බොණ්ඩ දීපියව. එතකොට ඔහොම ආවිසියෙන් කෑගහද්දී පොලිසියෙන් අහන ඇයි උඹ එහෙම කියන්නේ කියලා. නෑ මට මේ අක්කා කිව්වා එයත් එක්ක කෝන්තරයක් තියෙනවා මෙන්න මෙහෙම මෙහෙම ඉන්න දෙන්නේ නෑ කියලා. ඒකට මම කියන්නේ මෙතනදී මෙයා මෙන්ටල් අවුට් වුණා. මෙයා අහිංසක මිනිස්සයා. ඊටාම ආදරේ මේ දෙන්නට සහ අර පුතාගේ සිද්ධිය වගේම මෙයාව මේ මරණයට දැන් මේ විශාල ක්‍රියාදාම මරණ වෙලක් වෙලානේ මේ ගමේ. එතකොට මෙයාව අතර උඩ ගත්තා. එතකොට මේ මිනිහසට මේක දරා ගන්න බෑ. මෙයා ක්‍රෝම තත්ත්වයකට පත් වුණා මානසික මානසික ක්‍රෝම තත්ත්වයකට පත් වෙලා මේ මිනිහා කියාගෙන යනවා ඊට පස්සේ තව ප්‍රශ්න කරද්දි මෙයා ලස්සන තව ස්ක්‍රිප්ට් එකක් කියනවා මොකද්ද නෑ මෙන්න මෙහෙමයි මේක වුනේ අර ධර්මශ්‍රී ප්‍රදේශසභා මන්ත්‍රීගේ තවත් ඈත ඥාතියෙක් වෙන පුද්ගලෙක් මෙයාට එන්න කියලා බ්ලූ ෆිල්ම් පෙන්නලා අරක්කු පොවලා බලපම් මේ අක්කගේ නංගිගේ ලස්සන විශේෂයෙන් නංගිගේ ලස්සන උඹ ඒ ගෙදර නිතරම යනවා උඹේ මිනිසුත් එක්ක හරි ලැබී අපි අක්කව මරලා නංගිව ගමු බං කියලා. එතකොට මෙයාත් ඒකට කැමති වෙනවා. කැමති වෙලා ඒ කියන ඔය පුද්ගලයායි තව පුද්ගලයෙකුයි මෙයාව දඩවීමා කරගෙන මහරයා ගෙදෙට්ට පනින්න නැත්තම් ඒ ගේ දොරට තට්ටු කරන්න යොදාගන්නේ මේ සිරිපාල නැමැත්ත. මේ මගේ නම ඇත්ත නම නෙමෙයි. මගේ සිරිපාල කියලා කියන්නම්කෝ. සිරිපාල නැමැත්තා. මොකද මෙයාව ලැබිහිඳ ඊට පස්සේ මෙයා ගිහලා දොරට තට්ටු කරලා කියන්නේ මට පහුදා වැඩ කරපු සල්ලි දීපන් අක්කේ මට පොඩ්ඩක් හදිසි වැඩක් කියලා. ඊට දොරට තට්ටු කරගමු දොර කඩාගෙන ඇතුළට යනවා අර ඝාතකයන් දෙදෙනා ඝාතනයට ලක් කරනවා සිරිපාල පැනලා දුවනවා. දැන් මේ සිරිපාලගේ පාපචාර. හැබැයි පස්සේ සිරිපාල නිදහස් වෙනවා අර අර පුද්ගලෝ දෙන්නත් නිදහස් වෙනවා. ඒකෝට මේ පුද්ගලෝ දෙන්න අර අර දෙන්නව ගාවන. මං කියන යථාර්ථය කොච්චර ලස්සනයිද කියන එක මේ කතාවේ. ඒ දෙන්නගේ DNA එකේවත් සිරිපාලගේ DNA එකේවත් ගැලපෙන්නේ නැහැ ගැලපෙන්නේ නැහැ කිසිසේත් ගැලපෙන්නේ නැහැ. බෑ ඒ දෙන්න අතනකට ගන්නවා. නේ සිරිපාල කියනවානේ. මම මෙරුවා කියන්නේ. උදව් කරා කියලා. උදව් කරා කියලා. මේ දෙන්න මේකට සම්බන්ධයි. ඒක ලස්සනයි. මට බ්ලූ ෆිල්ම් පෙන්නුවා. මට බොණ්ඩ දුන්නා. මට රුපියල් 20000ක් දෙන්නම් කිව්වා මේකට උදව් කරනවට. අපි නංගිව ගමු. නංගි ලස්සනයි. ඈ මරු කෑල්ල බා. ඒ භාෂාවෙන් ඒගොල්ලෝ එහෙම තමයි කියන්නේ. එහෙම කරලා නෑ ඉතින් ඒ වෙලාවේ එහෙම කරලා සිරිපාල කියන විදිහට. ඔව් සිරිකාර ඒ විදිහට එහෙම කරලා. ඒක මුළු ලංකාවම පිළිගත්තනේ. ඉතින් ඒ වෙලාවට එක් කරා. ඊට පස්සේ දැන් ආයි කල් යනකොට ඉන්වෙස්ටිගේෂන් එක මෙහෙම දලුලාගෙන ඉන්නකොට DNA පරීක්ෂණවලදී සිරිපාල ඌණ මානසික වර්ධිත වෙච්ච පුද්ගලෙක් විදිහට හඳුනා ගන්නවා. එතෙන්දී ඇතිවෙච්ච ක්‍රෝම එකක් තත්ත්වයක් තුළ ඇතිවෙච්ච බීතිකාවක් මත මේක ප්‍රකාශ කළා කියලා පිළිගන්නවා. සහාර කොහෙද හිටපු තරුණයන් දෙදෙනා මේකට සම්බන්ධයක් මේ අර ඒ පවුලට සම්බන්ධ වුණාට මේකට කිසිම සම්බන්ධයක් නැහැ කියලා ඒගොල්ලෝ නිදහස් වෙනවා. හැබැයි කාන්තාවන් දෙදෙනා මැරිලා. ඝාතකය නැහැ. දැනට නැහැ. දැනට ඉන්නවා. එතකොට ඒවකට නැහැ. එතකොට නැහැ. එතකොට නැහැ. එතකොට ඒ දෙන්නා මැරිලා. මැරිලා. ඒකේ සෝචනීය කාරණේ බොහොම අමාරුවෙන් තමයි DNA හොයාගන්නේ. දෙන්නම ඇඳට දාලා ගිය ගිනි ඇඳට ඇඳ පුළු ඇඳ ගිනි තියෙනවා. ගිනි තිබ්බට පස්සේ මුළු ගේම ගිනි ගන්නවා. සියලු සාක්ෂීන් නැති වෙනවා. පෙට්‍රල් දාලා ගිනි තියෙන බොඩිස් දෙක. ඒකවල අර කියන්නේ අර මනුස්ස දූෂණය කරලා ඉතාම සෝචනීයයි. ඇත්තටම එහෙම දෙයක් සියලු කිසිම කාන්තාවකට හෝ පිරිමකට විය යුතු නැහැ. එහෙම අකල් මරණයකට ලක්වීම මේ ඇඳට දාලා පොච්චන. ඒ පුද්ගලයා අඥාතයි. ඒ මිනිමරුව එවකට අඥාතයි. එතකොට මේක රසවත්ම කාරණේ මේ හැම මිනිමරුවකටම මිනිමරුවන් දෙකක් ඉන්නවා. කතා දෙකක්. කතා දෙකක් තියෙනවා. එක්කෙනයි මැරිලා තියෙන්නේ. ඒ කියන්නේ එක පිරිසක් මැරිලා තියෙන්නේ. මිනිමරුව දෙපිරිසක් ඉන්නවා. හැම ඝාතනයකට හැම ඝාතනයකටම මිනිමරුව දෙපිරිසක් ඉන්නවා. පළවෙනි ඉන්නේ එක පිරිසයි. පස්සේ මේවා සයන්ටිෆිකලි විසඳගෙන යනකොට තව 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 කට්ටියක් එක්කෙනෙක් කට්ටියක් කෙනෙක්
දාමගාතක උඩට එන්න. හරි. යනක මේ ඔක්කොම අපි අමතක කරමු. ඔව්. මේ අපි ඝාතන තුනක් ගැන කතා කරමු. මට කියන්න මේ ඝාතනවල ඔබ කිව්වා එකම කාරණාව තියෙන්නේ. එකම අවශ්‍යතාවය තියෙන්නේ. එකම ඝාතකයේ ඉන්නේ මේ ඝාතන 12කට අධික සංඛ්‍යාවක් කොටකෙතන ඕපාතවත්ත කියන ගම් දෙක මූලික කරගෙන සිද්ධ වුණා. ඒ ප්‍රදේශයේ සිදු කරපු ඝාතනවල ප්‍රධාන සැකකරුවා නීල් කියන පුද්ගලයා. නීල් ලක්ෂ්මන්. නීල් ලක්ෂ්මන් කියන පුද්ගලයා. ඔහු පොලිස් රැහැනට කොටු වෙන්නේ කොතෙන්ද? ඔව් දැන් මේ මේ කාලයක් තුල මොකක් හරි අහේතුකයක් ඉඳලා සයන්ටිෆිකලි ඝාතකෙක් හොයාගන්න බැරි වෙනවා. ඒ කියන්නේ මේක මෙච්චර අලකලංචිය බවට පත් වෙන මෙච්චර දාම ක්‍රියාවලිය බවට පත් වෙන. ඊට පස්සේ මේ මිස්ටර් විජේතුංග විජේතුංග බණ්ඩාර කියන සූර රහස් පරීක්ෂකයා. රහස් මෙයාට මැදදි තමයි මෙයාට මේ ඉන්වෙස්ටිගේෂන් එකට නතු වෙන්නේ. මම එයාගේ නම කියන්නේ මම එයාගෙන් අහුව ඔයාගේ ඉන්ටර්වයුව එකට එන්න කලින් ඔබතුමාගේ නම කිව්වට කමක් නැද්ද කියලා. ආ දැන් කමක් නැහැ ජනක ඉවර වෙච්ච කේස් එක ගන්න කිව්වා. දැන් පෙන්ෂන්ද? නෑ නෑ එයා පොලිසිය ඉන්නවා. දැන් ඉහළ පෙළේ නිලධාරියෙක්. නමුත් දැන් මේ කතාව ඉවර නිසා මේක කිව්වට කමක් නැහැ. මම එයාගෙන් අවසර අරන් නැත්නම් මේක නීතිමය රාමුවක් තියෙනවා. ඒවට අපි වග කියන්න ඕනේ. මේ කියන හැම වචනෙම වග කියන්න ඕනේ. මොකද මැරිච්ච කාන්තාවන්ගේ ජීවිතත් එක්ක අපි මේ කතාවක් තියෙන්නේ. ඒක නිසා. මේක මම වග කියමින් ප්‍රකාශ කරේ ඒකයි. ඉතින් දැන් ඊට පස්සේ මෙයාට මේ ජෙනටික් කියන ආයතනය දිනන්නේ අපේ DNA පරීක්ෂණ කරන ඉන්වෙස්ටිගේෂනල් දන්නේ. එතන මහාචාර්යතුමා වහම්මෙන්න ගියාම ඒ මහාචාර්යතුමා මෙතුමට උපදේශක් දීලා තියෙනවා. අපි මේක DNA පරීක්ෂා කරන්න ඕනේ. හැබැයි ලංකාවේ ආණ්ඩුවකින් අපි මේ කිව්වට ලංකාවේ රජයෙන් DNA පරීක්ෂණය සඳහා දැන් වෙනකොට රුපියල් ලක්ෂ 5ක් ලක්ෂ 2ක් ලක්ෂ 5ක් අතර වියදමක් තියෙනවා. ඒක විශාල වියදමක්. ඒ මහාචාර්යවරයාත් හරි හොඳ කෙනෙක්, දක්ෂ කෙනෙක්. එයා කියලා තියෙනවා මේ මුළු ගමේම මිනිස්සුගේ DNA කරන්න බෑනේ. අපි මේකට නියඳියක් හදන්න ඕනේ. මේ දෙන්නෙක් අතර නියඳියක් හදලා තියෙනවා. මේ වගේ බරක් තියෙන කාන්තාවන් මෙච්චර දුරක් ගෙන යහැ හැකි. වයස් සීමාව. එතකොට මේ වගේ වන දුර්ග, ගිරි දුර්ග මැදින් යා හැකි ගමේ මොන වගේ කුලකයක්ද? ඔන්න දෙවෙනි කුලකේ. එතකොට මේ වගේ හයිය හත්තිය තියෙන දැන් ඔක්කොම තරුණ උනත් දැන් වාටයි මටයි බෑනේ වෙන කඳු වෙන කිලෝමීටර් 3-4 බොඩි එකක් තියාගෙන මෙහෙම යන්න. එතකොට ඔන්න ඔය වගේ නියඳීන් කරලා ඊට පස්සේ මෙන්න මේ වගේ උස ප්‍රමාණයක්. සහ යන්තම් සමහරක් තැන්වල දැක්ක දුවනවා. ඒ කියන්නේ මෙහෙම සමහර මිනිස්සු දැකලා තියෙනවා ඇතින් දුවනවා. මේ ඡායවල් අඳුනගෙන තියෙනවා. එතකොට ඒකට අපි කියවනනේ මේ බොඩි ෂේප් ඒ බොඩි ෂේප් තියෙන අය ඔන්න ඔහම ඔහම ඒ රිසර්ච් එකට අනුව තෝරගෙන 5 දින අන්තිමට 10 දිනක්ගේ විතර මට මතක හිටියේ 10 දිනක්ගේ 5-7 අතර කුලකයක් හදාගන්න. ඒ කුලකේ අරගෙන ඇවිල්ලා චෙක් කරාම තමයි එතන තමයි එක්කෙනෙක් ඉන්නවා නීල් ලක්ෂ්මන් කියලා. බහුතර DNA ශුක්‍රාණුවල තිබ්බ DNA නීල් ලක්ෂ්මන්ගේ DNA බවට හඳුනාගන්න. ඔහු එතකොට සියල්ල පිළිගත්තාද නැත්නම් ඔහු එතෙන්දිත් බොරු කිව්වද? පස්සෙ එයා ඒ සියල්ල පිළිගත්තා. මේ ඝාතන සියල්ලගේම ඝාතනකරු නීල් ලක්ෂ්මන්. දැන් ජනක මේ නීල් ලක්ෂ්මන් එක පැත්තකින් ඉන්නවා. හැබැයි කතා ගොඩක් නිර්මාණය වුණා. ඔබ අපි කතාවේ ආරම්භයේදම කිව්වා, කුඩු ප්‍රශ්න කිව්වා, දේශපාලන ප්‍රශ්න කිව්වා. මේවා නිර්මාණය කරේ පොලිසියෙන්ද, ගමේ මිනිස්සුද? නැත්තම් අද්භූත බලවේගයකින්ද මේවා නිර්මාණය කරේ? ඔබ හොයාගත්ත විදිහට මොකක්ද මේ සියලු දේ නේද? ඒ කියන්නේ දැන් කවුරුත් මේක හිතලා නිර්මාණය කරපු දෙයක් නෙමෙයි. යම් කිසි දෙයක් අපිට වළක්වා ගන්න බෑ නේද? ඒ කියන්නේ මේක වළක්වා ගන්න බැරි නම් එක මැරෙනවා, දෙක මැරෙනවා, තුන මැරෙනවා. එතකොට ගමේ මිනිස්සු අගාධයට පත් වෙනවා. එතකොට ගමේ පිරිමින්ව පොලිසියෙන් අරන් ගිහින් නිතරම ප්‍රශ්න කරනවා. ඊට පස්සේ මේකට මාධ්‍යෙන් විශාල කතා තොගයක් හදනවා. මං කිව්වා අර මැනික් නිදියක් උඩ තියෙනවා. භූතයෝ ඉන්නවා. කුඩු ප්‍රශ්න තියෙනවා, දේශපාලන අතපෙවීම් තියෙනවා කියලා කියනවා. ඉතින් මේ මේක ඇතුලේ අපිට ව්‍යසනයක් ඇති වෙනවා, මානසික වියවුලක් සියලු දෙනාගේ රටේ. ඒකට මේක නිසා රටේ කාන්තාවන් වෙනත් ප්‍රදේශවල මට එවිඩන්ස් තියෙනවා තනියෙන් නිදාගන්නේ නැහැ ගෙදර. බයයි. බයයි මේ කොටකෙතන නිවුස් අහලම. පිරිමි අපිත් බයයි. බයයි. පිරිමි අපිත් බයයි. ඇත්තට මේ ගමේ පිරිමිත් බය වදන්න අතරට එළියට යන්නේ නැහැ. චූ කරන්නේ ටින් වලට. මේ 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 කුස්සියේ මාත් බහවිලා කහවත් ඉස්පිරිතාලේ ඔව් ආවේ. එච්චරට බීතියක් මේ බීතිය මේ තරංග ඔස්සේ දිව්වා.
එකනේ එයා තරංගනේ අපි නිවුස් බලන්නේ ප්‍රින්ටඩ් මීඩියා ඔස්සේ මුළු ලංකාවටම පැතිරුණයි බය. එතකොට මේ බීතිකාවක් ආපුවාම නොවිසඳන ප්‍රශ්නයක් ආපුවාම ඒක හරියට හැන්ඩල් කරන්නේ නැත්තම් ඒ වෙලාවේ සුළු ප්‍රතිඵල අපි තකනවා නම් සමාජයකට වෙන්නේ මෙන්න මේ කොටකෙතනට වුණා වගේ සිද්ධියක්. ඒක අපි හරියට මැනේජ් කරන්නේ නැත්තම්. එතකොට ඔය කියන සියලු බලවේග කවුරුත් මේකට ඔයක කියන්න ඕනේ නැහැ. මේ සියලු දෙනා වාක්‍යන හරි ජනක මේක කාරණාව කියන්න. දැන් නීල් ලක්ෂ්මන් වරදකරුවෙක් වෙලා වරද පිළි අරගෙන DNA පරීක්ෂාවකින් තහවුරු වෙලා මේ වෙන විට ඔහුගේ තත්ත්වය මොකක්ද? ඔහු සිර දඩුවම් ලබනවාද නැත්නම් මේ සියලු චෝදනාවලට ඔප්පු වෙලා තියෙනවද? තාමත් වරදකරුවෙක් විතරද? ඔව් දැන් සියලු ඔප්පු වෙලා තියෙනවා. දැන් ලංකාව යන මරදන්නනේ 8-2 දුකද හම්බෙලා තියෙනවා. තවත් ඉතින් අනිත් මොකද දැන් මම නිකන් මෝඩ ප්‍රශ්නයක් ඇහුවා එක්කෙනෙක්ගෙන් මේ ලෝයර් කෙනෙක්ගෙන් දැන් මේ මේ ප්‍රශ්නේ අනුව මේ මොකටද අනේ දැන් එයාව එල්ලන්නේ දැන් එකපාරක් එල්ලලානේ තියෙන්නේ දෙපාරක් එල්ලලානේ තියෙන්නේ කියලා. එයා කිව්වා නෑනේ ජනක දැන් ඉතුරු මරණවලට කවුරු හරි වරදකරුවෙක් ඉන්න බෑ. ඒක නිසා මෙයා මම හිතන්නේ ඉතින් ජීවිතාන්තය දක්වා මැරෙනකන් නඩු අහයි නේද මේ ටික. හරි මේ තියෙන්නේ කතා පොත් එකට එකතු කරපු මේ එවකට පුවත්පත්වල ගිය කතන්දර ටික. පුවත්පත්වල විතරයි ඔය තාම. මේ පුවත්පත්වල විතරයි. අද අපි උත්සාහ කරේ මීට වසර ගණනාවකට පෙර මුළු රටම භීතියකට පත් කරපු රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල චන්දබල ප්‍රදේශයේ කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ප්‍රධාන වශයෙන් ග්‍රාම නිලධාරි වසම් 3ක් මූලික කරගෙන සිදුවුණු ඝාතන රැල්ල සම්බන්ධයෙන්. එවකට මමත් පුද්ගලික ගුවන්විදුලි නාලිකාවක මාධ්‍යකරුවෙක් විදිහට වැඩ කටයුතු කරා. මමත් ওই ඝාතන රැල්ල පටන් ගන්න කාලේ ඉඳලම දැඩි අවශ්‍යතාවයකින් යුක්ත වෙ පැත්තේ ගියා. යනකට මම කිව්වා වගේ මමත් බය වෙලා කහවත්ත මහරෝහලේ දවසක් ඉන්න දුන්නා. රෑදගඩ හරියේ සිද්ධවිච්ච සිදුවීමක් නිසා මට එදා ඉඳලා මේ සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් තිබුණා. ඒ වගේම තමයි ඒ හා සම්බන්ධව කරුණු කාරණාවලදී දේශපාලන අධිකාරියේ තනතුරවලදීත් මම ওই පැත්තට ගියා. අර එළියට ඇවිල්ලා උද්ඝෝෂණය කරනකොටදී ඡායාරූපෙදී දැන් ජනකට මේ උණ හැදෙන්නේ ලංකාවේදී නෙවෙයි. ඔබ එතකොට ටෝකියෝ වල ඉන්නේ. ඔව්. මොකක්ද මේ හැදපු උණ? උණ කියන්නේ ඉතින් චිත්‍රපටි උණ තමයි. එක් දැන් කියුවට කමන්නේ. දැන් කමන්නේ. ඒ කියන්නේ මම මගේ මේ පශ්චාත් උපාධිය හදන්න මාස්ටර්ස් ඩිග්‍රී එක හදාරමින් හිටියේ මේ ජපානයේ ටෝකියෝ නුවර ටෝකියෝ විශ්වවිද්‍යාලයේ චිත්‍රපටිකරණය ගැන. එයිනකොට මම ඉතින් ස්ක්‍රිප්ට් එකක් ලියලා හිටියා. දැන් චිත්‍රපටි පිස්සුවනේ ලංකාවට ඇවිල්ලා චිත්‍රපටියක් කරන්න එපා. ලීලී ඉන්නකොට දැන් අපි YouTube එකේ ලංකාවේ නිවුස් බලනවා. ඉතින් අපිට නෙස්ට්‍රොලොජි එකක් තියෙනවා ඉතින් ලංකාව ගැන. ඉතින් මම බල බල ඉන්නකොට මේ කොටක එතන කියලා එකක් එනවා. විශේෂයෙන් මම දැන් ඇතරම ෂෙවලොක් හෝම්ස් ඒ වගේ කතා මම ෂෙවලොක් හෝම්ස් A to Z කියවලා තියෙනවා. ඒ සියලු චිත්‍රපටි බලලා තියෙනවා. මම ඒ ගැන මගේ පොඩි ආසාවකුත් තියෙනවා. ඒ ඉන්වෙස්ටිගේෂන්ස් ෆිල්ම්ස් ගැන. ටැරන්ටිනෝ අර මේ වෙන ආසාවකුත් තියෙනවා. මුලින්ම මම මේ පත්‍ර ටික එකතු කරා. ඔව් ඒ කියන්නේ මේ අප්‍රෝචස් තුනක් පාවිච්චි කරා. මාධ්‍ය නිරීක්ෂණ සහ පරීක්ෂණ, ඊළඟට සහභාගීත්ව නිරීක්ෂණ සහ පරීක්ෂණ, ඊළඟට අසා දේවල් දැනගත්ත කටවචන සහ ඒවත් තියෙන මාර දේවල් හොයාගෙන ගියාම අන්තිමට. එතකොට සහ මේ නීතිමය රාමුවේ පැත්තේ පර්යේෂණාත්මක කියන්නේ ඉන්වෙස්ටිගේෂන් සයන්ස් එක පැත්තේ. ඒකට මුලින්ම මම කරේ මේකට තියෙන සියලු වීඩියෝ සියලු YouTube නිවුස් අරවා මේ ඔක්කොම එකතු කරා. පත්තර සියලු දෙමේ මේ ඔක්කොම මම මේ සටහන් කරලා තියෙන කාටවත් නැහැ කියන්න බෑ මම කියපු කිසි එකක්. මොකද මම මේ වැලුත් ලීගලිත් මම ස්ක්‍රිප්ට් එකකට ෆිල්ම් එකකට යන්න කලින් මොකද විශාල මුදලක් වැය වෙන එකක් නේ චිත්‍රපටියක් කියන්නේ. බැලුවා නේ ඒගොල්ලෝ කව දැන් මේවා පත්තරවල print කරලා මේවා තියෙනවා නම් මේගොල්ලෝ මේවා කියලා තියෙනවා නම් මේ නිලධාරීන් මේකට ප්‍රකාශ කරලා තියෙනවා නම් ඒගොල්ලෝ ඒකට බැඳිලා තියෙනවා මට ඒක ප්‍රකාශ කිරීමේ කිසිම මේ බාධාවක් හෝ නීතිමය රාමුවේ මේකක් නැහැ කියලා. මොකද මේ print එකක් විදියට මේ දැන් අපි කියන උදාහරණයක් විතර මේකේ තියෙනානේ මේ මවසා කුඩා දිනේ ඝාතනයේ නිවස. එතකොට ඒකේ දිනේ තියෙනවා කතරු කෙනෙක් ඉන්නවා මේ අර පොලිස් නිලධාරියාගේ නම තියෙනවා මේ එහෙම තියෙනවනේ ඉතින්.
එතකොට එහෙම. එතකොට ওই තුනේ යනකොට ඊට පස්සේ මම මේ මට මේකේ CID approach එක හොයාගන්න ඕන. ඒගොල්ලෝ හිතන විදිහ වෙනයිනේ. ඒගොල්ලෝ තමයි ඒක හරි විදිහටම හොයන්නේ. එතකොට මං ගිහිල්ලා ගිහිල්ලා කට්ට කාලා කාලා බොහොම අමාරුවෙන් ඔය කියන මිස්ටර් විජේතුංග සියලි නිලධාරිතුමත් එක්ක පොඩි සම්බන්ධයක් හදාගෙන මම මෙහෙම මේ විශ්වවිද්‍යාලේ රිසර්ච් එකක් කරන්න කියලා එතුමත් එක්ක ඉල්ලලා එතුමා මට මුලින් කිසිම තොරතුරක් දුන්නේ නැහැ. මාව මගේ ඇරියා. එහෙන් කරා ඊට පස්සේ මේ සිද්ධිය මම කොහොම අවුරුද්දක් විතර යාගේ පස්සෙන් යනකොට අවුරුද්දක් විතර ගියාට පස්සේ මේ සිද්ධිය නීතිමය මම හිතන්නේ ආ මේ නීතිමය රාමුවෙන් පිට යන්න බැරි හින්දා තමයි මට ඒ වෙලාවේ කිසිම තොරතුරක් ලබා දුන්නේ නැත්තේ. ඊට පස්සේ ආමට ඒ පැත්තෙන් උදව් කරා. ඉතින් ඊට පස්සේ මම ගමට ගිහිල්ලා මේ මිනිසුත් එක්ක කතා කරලා මේ මිනිසුත් එක්ක ඉඳලා වෙන අප්‍රෝච් එකක් මට නිතරම තේරුණා මේ 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 වාර්තාගත දේවල් බොරු කියන්නේ. මේක මම YouTube පස්සේ වෙච්චද මේ වකවානුවෙත් වෙච්ච YouTube නාලිකාවල විචිත ගොඩාක් ඉන්ටර්විව් බැලුවා. ඒ වැදිත් තියෙන්නේ මේ මේ වාර්තාකතනේ වෙච්ච මේ හුදු සිද්ධි. අර පළවෙනි මරණේ සිද්ධි. ඒ වෙලේ මොකද උනේ? දැන් ඒක උන්නේ නැහැ මෙහෙම මෙහෙම කියන එක. ඒවත් වැරදි කියන එක නෙමෙයි. නමුත් ඒ වාර යම් අපිට පේන තලයක නිර්මාණයේ වෙච්ච දේවල්. හැබැයි මේක ඇතුලේ තියෙන යථාර්ථය තමයි මම හොයන්නේ. විශේෂයෙන් මට හොයන්න ඕන වුණා මේ චිත්‍රපටික ගොඩනැගීමේ ඉන්නේදී මේ මර්ඩර්ගේ මානසික යථාර්ථය කුමක්ද කියන එක කතා කරනවා. ඔව් ඒක තමයි. මේ මානසික යථාර්ථය හොයාගෙන යනකොට තමයි මට මේ සියලු දේ හම්බෙන්න ගත්තේ. ඒක තමයි මම මේ චිත්‍රපටින් ගේන්න හදන්නේ මේ මර්ඩර්ගේ මේ සයිකෝසෙක්ෂුවල් කම්ප්ලෙක්ස් එක. එහෙනම් නැත්තම් මේ මානසික ව්‍යාධිය. අපි අද කතා කරේ සත්‍ය කතාවක ගවේෂණාත්මක චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් නිෂ්පාදකවරයෙක් එක්කයි. ඔහු නමින් ජනක ලියනගේ. මේ වන විට ඔහු විසින් නිර්මාණය කරන මේ රටේ නොවිසඳුණු අපරාධයක සුල මුල හොයාගෙන ගියපු අපූර්ව චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ 100%ක්ම සත්‍ය කතාවක් පදනම් කරගෙන තියෙන්නේ. ගමේ නම කොටකෙතන, චිත්‍රපටයේ නම කොටකෙතන. මේ වන විට සියල්ල අවසන්, දැන් එන්න තියෙන්නේ චිත්‍රපටය බලන්න විතරයි. ඔව් එන අවුරුද්ද. එතකොට මේ වන විට මනසේ තිබුණු චිත්‍රය එහෙම් පිටින්ම වෙනස් චිත්‍රයක්. ඔබ කිව්ව විදිහට මම ඔය නීල් ලක්ෂ්මන් කියන ඝාතකයා මේ වන විට දඩුවම් ලබනවා කියලාවත් දැනගෙන හිටියේ නැහැ. එතකොට මම අදටත් විශ්වාස කරේ කාවින්දයා ඝාතනය කරන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සහ ඔහුගේ බිරිඳ කියන වගේ. ඔවුන් නිදහස් වෙන්නේ නීතියේ කොතනක හරි අඩුපාඩුවක් නිසා කියන වගේ. එතකම මීට පෙර සිදුවුණු ඝාතන සියල්ලගේම කොතනක හරි නීතියේ අඩුපාඩුවක් තිබුණු වගේ මම විශ්වාස කරා. එතකම ඉන් අනතුරු සිදුණු දේවලුත් හිතුවේ ඒ විදිහට. නමුත් සමාජයට සත්‍ය ඝාතකයා 100%ක්ම මේ වැඩේ කරේ නීල් ලක්ෂ්මන් කියන කතාව අපි හැමෝම දත් කතාවක්. ප්‍රථම වතාවට ඔබ මේ වන විට සියල්ලටම සනාථ කරා. මේ වන විට ඔහු ඉන්නේ රක්ෂිත බන්ධනාගාරේ. දැන් දඩුවන් කීපයක් රක්ෂිත බන්ධනාගාරේ බන්ධනාගාරේ. තවදුරටත් නඩු තියෙනවා. නඩු තියෙනවා. එතකොට ඒ නඩු සියල්ලගේම වරදකරුවෙක් වෙන්නට නියමිතයි. DNA පරීක්ෂාවෙන් ඔහු සනාථ වෙලා තියෙනවා. ඔහු ඔබ කිව්ව පරිද්දෙන් මානසික ආතතියෙන් පෙනෙන විකෘති කාමුක ආශාවලින් පෙනෙන පුද්ගලයෙක්. දැන් ඔබ නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂකවරයෙක්, තිරපට රචකයෙක්. මේ සියල්ලගේම වගකීම ඔබ සතුව තිබෙනවා. ඒ වගේම තමයි ඔබට සමාජීය වගකීමක් තිබෙනවා. මේ කොටකෙතන චිත්‍රපටයේ හරහා සමාජයට පරිවිඩයක් දෙන්න. මෙවැනි කොටකෙතන සහ මෙවැනි ඝාතකයන් තවත් ප්‍රදේශයන් වලින් බිහිවීමේ හැකියාව තිබෙනවා. මේක අපේ ගමේ වෙන්න පුළුවන්, ඔබේ ගමේ වෙන්න පුළුවන්, මේ බලාගෙන ඉන්න කෙනෙක්ගේ ගමේ වෙන්න පුළුවන්. හැබැයි සිද්ධිය එක තැනක, තවත් වාර්තාකරණයේ තව තැනක, ඝාතකයා තව තැනක, අහුවෙන්නේ තව මිනිස්සු. මේක හරියට දාම් ලෑල්ලක් වගේ. යථාර්ථය තව තැනක. යථාර්ථය තව තැනක. අපි කොටකෙතනින් මේ වැඩේ නතර කරන්න නම් ඔබ දෙන පණිවිඩය මොකක්ද? මෙවැනි ඝාතන රැල්ලක් ඇතිවීමේ හැකියාව සහ මුලින්ම නැති කරන්න මොකක්ද කරන්න ඕන? ඒකට මෙහෙම කියන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් හැම දෙයකම කොටකෙතන විතරක් නෙමෙයි හැම දෙයකම අපිට පුළුවන් නම් මේ වෙන්නේ මොකක්ද කියන එක, මේ අපි වටා සිදුවෙන්නේ කොමක්ද කියන එක අනම්මනම් බහුවුත ඔක්කොම අතෑරලා, අරයා කියන්නේ මොකද්ද, මෙයා කියන්නේ මොකද්ද, මාධ්‍ය මොකද්ද කියන්නේ, එතකොට තව මොකක් හරි භූතය මොකද්ද කියන්නේ, දෙයියෝ මොකද්ද කියන්නේ, මේ ඔක්කොම අදාළ අපි ජීවත් වෙන්නේ. යථාර්ථයේ යථාර්ථයක් විදියට දකින්නවා නම් අනිත් සියලු මේ ආයිඩියොලොජිස් අපි ඒවට කියන දෘෂ්ටිවාදයන් අතහැරලා අපේ මනසේ තියෙන දේ මම හිතන්නේ මොකද්ද කියන එක අතහැරලා
මෙතන වෙන්නේ මොකද්ද කියන එක ඒ හැටියෙන් බලන්න පුරුදු වෙනවා නම් මේව ශනිකව වඳුනා ගන්න ඕන. එතෙක් කිව්සගෙන ඉන්න ඕන. ඒ සියල්ල වාර්තා වෙනකන්. නෑ වාර්තා වෙනකන් නෙමෙයි මම කියන්නේ. දැන් උදාහරණයක් විදියට වෙලා තිනවන නම් තව මට කියන්න පුළුවන්. ඔව්. අර තාත්තගේ ඒ එතනින් තමයි මම ඒක දැනගත්තේ. අර පුතාගේ තාත්තා මට කිව්වා ඒ ඒ මර්ඩර් නිල් ලක්ෂ්මණගේ ගේ තියෙන්නේ යාගේ ගෙවල් දෙකකට එහා පැත්තේ. එතකොට පොඩි කාලේ ඉඳන් නිල් ලක්ෂ්මණ ඒ ගෙදර එනවා. ඒගොල්ලෝගේ ඥාතිත් වෙනවා. එයාගේ වයිෆ් නැතුණා මරුවාට. නිල් ලක්ෂ්මණගේ විනෝදාංශවල දෙමළ චිත්‍රපටි බලන්නේ. ඒ දෙමළ චිත්‍රපටි බලන්නේ මෙහෙ ඇවිල්ලා. මෙහෙන් බත් කාලා තමයි යන්නේ. එතකොට මං ඇහුවා යාගෙන් ඔයාගේ ගෙවල් තුනකට එහා හිටපු නිල් ලක්ෂ්මණ. ඔයාගේ වයිෆ් මරුවායි කියලා ඇයි වා හිතුවේ නැත්තේ කියලා. එතකොට අල්ලන්නේ. ඉතින් මහත්තයෝ පොලිසියෙන් එකක් කියනවා. මේ පත්‍රවල එකක් තියෙනවා. ටීවී එකේ එකක් යනවා. තව එක එක ඔය ප්‍රොෆෙසර්ස්ලා අරේ මේ ඇවිල්ලා තව එකක් කියනවා. ඉතින් අපි කොහොමද මහත්තයෝ මෙයා සැක කරන්නේ? ඒගොල්ලෝ බලන්නේ වෙනතන. යථාර්ථය අතන අපි ඔළු හැර වෙනවා වෙන පැත්තට. එතකොට යථාර්ථය දෙතන මගේ හැරෙනවා. දැන් මට මේ ප්‍රශ්නේ දි නිරාකරණය කරගන්න ඕන. මේ වැඩේ අවසන් කරන්න කලින්. දැන් තාත්තා කියනවා පුතා තමා මේක කරන්න නැති කියලා. පළවෙනි ඝාතනයේ අපි කතා කරපු කතාවේ. පුතා නිදොස් කොට නිදහස් වෙනවා ඩීඑන් පරීක්ෂණවලින්. තාත්තා කිව්වේ නැහැ. තාත්තා දකින්නවා කාමරෙන් එළියට එනවා. නමුත් තාත්තගේ චිත්‍රයක් හැදෙන්න පුළුවන්. එතකොට කාවින්දිගේ ඝාතනයේත් ඔය විදිහටම පිරිසක්ර චෝදනා එල්ල වෙනවා කුඩු ප්‍රශ්නත් එක්ක. එතකොට අර අක්කයි නංගී ගෙදර හිටපු එකත් වෙන පැත්තකට යනවා. හැබැයි ඒ ඔක්කොටම චෝදනා වලින් නිදහස් වෙනවා. එහෙම නිදහස් වෙලත් දැන් මේ මිනිස්සුන්ට අර පුරුදු පරිදි ඉන්න පුළුවන් වෙලා තියෙනවාද ජානක? දැන් මට තියෙන ප්‍රධානම දේ තාත්තා ළඟට ගිහිල්ලා පුතාව දැන් පිළිගන්නවද කියන අහන්න පුළුවන් වෙන්න ඕන. එහෙම පිළි අරගෙන තියෙනවද? ඔව් මම යනකොට පිළි අරන් තිබ්බේ. නමුත් දැන් ඒ බැඳීම තියේද? පස්සේ ඉතින් ආපහු ඉතින් දෙමාපියෝ නැති වෙච්ච ශෝකය සහ ඒ වෙච්ච දේවල් අනුව නැඳීම තියෙයි. හැබැයි මේ ජීවිතවල ඒ වෙච්ච පැල්ලම සදාතනික යවන්න බැරි වෙයි. මැරිච්ච උදාහරණයක් විදියට අපිට මැරිච්ච කාන්තාවන්ට ආයි කවදාත් පණ දෙන්න බෑ. ඒගොල්ලෝ අහිංසක කාන්තාවෝ, කිසි කෙනෙකුට වැරද්දක් කරපු නැති කාන්තාවෝ. ඊළඟට ඔය ඒවට අහුවෙච්ච මිනිස්සුත් ඒවල් කුඩු කරගත්තා. ඒවත් කුඩු කරගත්තා. දේපල නැති වුණා. ඒ මිනිසුන්ගේ කීර්ති නාමය නැති වුණා. අර අර දරුවගේ අධ්‍යාපනය නැති වුණා. ඉතින් ඒවෙන් වෙච්ච අලකලංචි නම් ආපහු අපිට මෙහෙමයි කියලා මේ මේ නිවැරදි කරන්න බැරි වෙයි. නමුත් ඒගොල්ලෝ නැවත ආපහු ජීවිතයට හුරු වෙලා ජීවිතයට ෆයිට් කරමින් ජීවත් වෙනවා දැන්. ඉතින් යථාර්ථය හරියට තේරුම් නොගත්තොත් වහටයි මටත් ඒ සිතේම තමයි. ජනක ලේඛකගේ චිත්‍රපටයේ තුලින් කොටකතෙනින් කතා කරන්න සූදානම් වෙන්නේ මේ කාරණාව. ඔව්. දැන් කෙනෙක්ට මේ කාරණාවත් එන්න පුළුවන්. ඇයි මේ යටගිය අතීතයක් හාර උස්සන්නේ? තලුමර මර අපි රහ කරන්නේ ඇයි කියන කාරණාව කෙනෙක්ට එන්න පුළුවන්. කොටකතන අපි අමතක කරමු කියලත් කියන්න පුළුවන්. ඇයි කොටකෙතන ආපසු උඩට ගත්තේ? ඇයි කොටකෙතන නැවත වෙන්න පුළුවන් නිසා. එතකොට ඇයි මේකෙදි මොකද්ද මේ වුනේ? ඇයි කාන්තාවන් 10ක් 9ක් මැරෙනකන් ඒ අයගේ මරණ මගින් නවත්ත ගන්න බැරි වුනේ? ලංකාවේ සමාජයට මේ ගැන හොඳ කතිකාවක් හෝ අත්දැකීමක් හෝ සයන්ටිෆික් මෙතඩ් එකක් තිබ්බේ නැති හින්දා. එතකොට ඔයා ඉස්සෙල්ලා කිව්වා වගේ ආයි මේක කොටකෙතන නෙමේ පොළොන්නරුවේ ගමක, අනුරාධපුරයේ ගමක, කොළඹ නුගේගොඩ ඕන තැනක වෙන්න පුළුවන්. එතකොට වෙනවනම් මේක වළක්වා ගන්න අපි මුලින්ම පැලේ යඳුන ගත්තොත් මේක ගහක් වෙන්නේ ඉස්සලා කපා ගන්න. විශේෂයෙන් පොලිස් නිලධාරීන් ඉන්වෙස්ටිගේෂන්ස්ලා ඉන්නේ පස්සේ. ඒගොල්ලෝ මේ අපිත් එක්ක ඉන්න බෑනේ නිතරම. ඒගොල්ලොන්ට වැඩ තියෙනවානේ. අපි ඉන්නේ ගමේ ඉන්නේ අපි. යාළුවෝ හඳුනන්නේ අපි. නේ? එහා පැත්තේ ලංකාවේ වෙන රටකටත් වඩා එහා ගෙදරට හොරෙක් හතුරෙක් පැනනොත් අපි තමයි ඉස්සල්ලාම යන්නේ. එතකොට අපිට කාට හරි අපි බුද්ධිමත් පිරිසක් අපිට දැනුම තියෙනවා නම් මේක මෙහෙම වෙන්න බෑ. මේක මේ වගේ විශාල ඛේදවාචකයක මුල කියලා අඳුන ගන්න එදාට අපි දිනුන්නේ නේද? ඒකයි කොටකෙතන මූවී එක මේ අධ්‍යයතන සමාජයට වැදගත් වෙන්නේ. කොටකෙතන එනකන් අපි සුබපතන ඉක්මනින් බලන්න පුළුවන්. ඔයාටත් තැන්ක් යූ, ඔයාගේ ටීම් එකටත් තැන්ක් යූ මට මේ අවස්ථාව ලබා දුන්නට. Thank you.